දැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 222 නැත්නම් 222 වෙනි වැඩමුළුවේ අපේ ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව පළවෙනි දවසේ ධර්ම දේශනා පැය සියලුම දෙනාය සඳහා tempත් වෙලා සාදුකාරය පාතෝ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමි දස ධම්මා භිඤ්ඤයා දස නිජ්ජර වත්තෝ තීති කාරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් මාතෘකාව උපුටා ගත්තේ අපි පළපුරුදු දසුත්තර සූත්‍රේ මේක දසුත්තර සූත්‍රයේ ඒ දසක නිපාතයේ අවසාන කොටසට වගේ සම්බන්ධ වෙල සංග්‍රහ වෙච්ච උද්ෘතයක් මේ විශිෂ්ට ඥාණීන් දත යුතු ධර්ම 10 මොනවාද කියලා සාරිපුත්‍ර සාන්දිය අහන ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්نين ඇත්තටම පිළිතුර මතක් කරන්නේ ඊ ගාවට සාරිපුත්‍ර සාන්දිය කතා කරන්න බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන මාතෘකාවට අවධානය යොමු කිරීමයි. ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ ඇහිල්ලෙන් මේ පිළිසින් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මෙන්න මේක තමයි කියලා වගේ මාතෘකා තැබීමක් එහෙම නැත්නම් හඳුන්වා දීමක් යොමු කරීමක් කරනවා. ඉතින් ඒ කාරණාව දස නිජ්ජර වත්තු කියලා නම් කරනවා. ඉතින් අපි මේ වැඩමුළුවේ මාතෘකාවතින් ගත්ත මේ දස නිජ්ජර වත්තුට අනිත් ඉස්සල්ලා අපි සම්ප්‍රදායක් විදිහට කරගෙන ආපු හඳුන්වා දීමක් ධර්මදේශනාවලියකට කරන හඳුන්වා දීමකට අපි අවධානය ටිකක් යොමු කරමු. මේ වාගේ ධර්මදේශනාවක් අහන එක මේ වාගේ පූර්ණ කාලීනව සදී පැහැදී යදී භාවනා කරන පිරිසක විසින් කළ යුතු වගවිය යුතු කාරණා පහෙන් එකක්. ඒ කාරණා වලට බුදුජානක වහන්සේ සංග්‍රහ සඳහන් කරලා තියෙන්නේ අනුග්‍රහ කියලා. ඒ නිසා බණ භාවනාවක් මේ විදිහට අපි කරගෙන යනකොට අපි අපේක්ෂා කරන්නා වූ ඒ චේතෝ විමුක්ති ඵලය නැත්නම් ඒ වගේම චේතුමිති ඵල සමාපත්තිය. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් උත්ති ඵලය හෝ ඵල සමාපත්තිය ලබන්න නම් කරුණු පහකින් අනුග්‍රහ කළ යුතුයි නැත්නම් සප්පාය කරුණු සලසාදිය යුතුයි. එහෙම නැත්නම් ආසන්න කරුණු සලසාදිය යුතුයි. ඒකට අඩුම කැඩුම සපෙලා දෙන්න ඕන. ඒ විදිහට උපයාස අපයාදී යුතු කරුණු පහක් සර්වඥාන්සේ සංග්‍රහ කරනවා අපි වගේ පිරිසකට දෙන උපදේශයක්. එහෙම නැත්නම් දැනුමිතිකමක් විදිහට. ඒ උපදේශය ඇවිල්ලා තියෙන්නේ සර්වඥාන් වහන්සේගේ දීර්ඝ කාලීන මේ මහබෝසතාන් වහන්සේ නමක් විදිහට පිරු පාරමිතා ධර්මවල සංග්‍රහ කිරීමක් විදිහට. තමන් වහන්සේ මනෝ ප්‍රනිධායේ පටන් මේ දක්වා එනකොට ආපු කාලේ බලාපොරොත්තු වුණා වූ ඒ සර්වඥතා ඥානය ලබා ගැනීමට ඉවහල් වෙච්ච තුඩු දුන්නු කාරණා පහයි කියලා අපි වගේ අයට තේරීම පිණිස වැටහීම වටහා ගැනීමට පහසුවීම පිණිස මතක් කරනවා. පංචෛ භික්ඛවේ අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාචෝති තේජෝඵල විමුක්ති සමාපත්‍යාච ප්‍රඥාඵල විමුක්ත්‍යාචෝති පඤ්ඤාඵල විමුක්ති සමාපත්‍යාච කියලා පළවෙනිම දේශනා කරන්නේ සීලානුගහිතය. ඔය කියන අපි මේ වැඩමුළු පටන් ගන්නකොට කරපු සීලයක පිළිපදින එක. ඉතින් ඒක අපි සාමාන්‍ය ඕනෙම මළගෙදරක් කරනවා. ඕනෙම තැනක පන්සිල් ගන්නවා. අපිට හිතෙන්නේ නෑ මේක මේ බෝධි ධර්මයකට පාරමිතා ධර්මයකට මුලපිරීමක් කියලා. අපිට අර චාරිත්‍රයේ පොල්තේනපත්තු කර පොල්තේන පානපත්තු කරලා සීල් ගන්නවා. ඊට පස්සේ සීල් ඉඳගෙන ගන්න සීලෙන් හිත ගන්නකොට කැඩෙනවා. හිතගෙන ගන්න සීලෙ ඉඳ ගන්නකොට ගැයි. ඒව නිකන් කිරි බිම්මල් නැටි වාගේ. ඒ කියන්නේ කිසි කෙනෙක් මේ සීලයක් සමාදන් වුණයි කියලා ඔච්චර ඒක වැඩි ගණන් ගන්නෑ. චාරිත්‍රයේ සීල් ගන්නවා.
ඊට පස්සේ කරා මතක නැහැ. ඉතින් එහෙම සමාදන් වෙච්ච සීලය තමන් වග වෙන්නේ නැත්තම් ඉතින් ඊට පස්සේ චේතෝ බල විමුක්ති පඤ්ඤා බල විමුක්ති කියන ওই ඉහළ ඵල මොකක්වත් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ සීලයේ පිහිටලා කටයුතු කිරීම හෝ නොපිහිටා කටයුතු කිරීම අඩුම සිල් ගත් එකකට ලේසි වැඩිම සිල් ගත් එකකට හුඟක් අමාරුයි. ඒ නිසා සිල් ගත් එක විනයට හිටිනවා. සිල් සමාදන් වෙච්ච නැති කෙනාට වැඩිය සිල් ගත් එකකට භාවනා හරියනවා අඩුයි. ඒ මොකද ඒව පිහිටලා කටයුතු කරන්නේ නැහැ. නිකන් දෙන හින්දා සිල් ගන්නවා. අබරන් සිල් ගත්තා වගේ. හැබැයි රකින්නේ නැහැ. තේරුමක් දන්නේ නැහැ. මේ මොනවද කියලා දන්නේ නැහැ. හරක් ගන්න දන්නේ නැති විනයට මොන හරක් අරසා හරක් රැන අරසා කරන්න බෑ කියලා හරුවත් chance සඳහන් කරනවා. හරක් රැනේ ඉන්න හරක් ගන්නවද දන්නේ නැත්නම් මේ විනය ඉතින් හරක රැන රැකෙන්නේ නැහැ. ඒ නිසා අද අපිට වෙලා තියෙන්නේ සිල් පාච්චල් කරන්න ගිහිල්ලා ගණන් ගන්න නැති වෙන්න ගිහිල්ලා ඉතින් ඊට පස්සේ තියෙන වැඩ උගාක් දුර්වල වෙලා තියෙන විශේෂයෙන්ම සංගරත්නේ. ඒගොල්ල තමයි මේ සංකේතයකට තියන්නේ සීල පිළිබඳව අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයේ විදිහට. ඒ සංගරත්නේ ඒක නැති වෙනකොට ඊට පස්සේ කතා කරන්න බෑ. ආදී නැති මල්ලකට බඩු පුරවන්න හදනවා වගේ. ඒ නිසා යම් කෙනෙක් පන්සිල්ෙන් ඉඳලා අට සිල් වලට ගිය ගමන් මේ අනතුරටපත් වෙනවා. නව සිල් වලට යනකොට, දස සිල් වලට යනකොට, සාමනීර වෙනකොට, සාමනීරී වෙනකොට, සික්කමාන වෙනකොට, උපසම්පදා වෙනකොට එන්න අනතුර නගිනවා. මේ බය කරන්න කියන කතාවක් නෙවෙයි. ගත්තනම් ගත්තත් සිල් රකපන්. බඳගත්ත බෙරි ගහපන්. කරන්නේ නැහැ. ඔක සමුහයක් වශයෙන් කියන්න පුළුවන්. පුද්ගලිකව කියන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවක අපි මේ සමාදන් වෙච්ච සීලේ දිගපල්ල දැනගෙන ඒක රකින්නවනම් ඒක ඇත්තටම කියනවනම් මේ ලෝකෙට අයිති දෙයක් වගේ. මම ඉස්ලාම දැකපු දායේ දහම් වෙන වෙලාවේ අම්පිටි අපේ රාහුල සෝංශ කියනවා මහත්යෝ මහානගම් කරන්න රහත් වෙලා ඉන්න ඕනේ කිව්වා. මහාන වෙලා රහත් වෙනවා කියන කදාක කරන්න බෑ කිව්වා. ඒ තරම් අමාරුයි ওই ශිල්පද දෙක රකින්න එක සිවුරක ඉඳගෙන. ඒ තරම් අමාරුයි මේ අට සිල් බාපණි දාගත්තට පස්සේ ඒක රකින්න එක. ඒතර ඉක්මනට කැඩෙනවා. ඒ නිසා එතන ශික්ෂාවක් තියෙන්න ඕන. පරිදද කර ගැනීමක් තියෙන්න ඕන. අදිශීල ශික්ෂාවට යන්න තවත් මනාපෙකුත් තියෙන්න ඕන. මෙච්චර බෑ අමාරුයි කියලා කියන්නේ. එතකොට තමයි ඒක අනුග්‍රහයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි පුද්ගලිකව අග බලා ගන්න ඕනේ මේ නිකන් දුන්නේ ඉඳලා සීල් ගන්නව නෙවෙයි. එහෙම නැත්නම් මේ වරය බර කරපිට පෙරව සීලයක් නෙවෙයි. සමාදාය සික්කති සික්කාපදේ ඉල්ලලා සීල් ගන්න ඕනේ. හැබැයි ඊට පස්සේ ඒක රකින්න ඕනේ. එහෙම නැත්නම් මූණට කියලා ගන්නා මිනිස්සු. බැරි බව වෙනම දෙයක්. මේ නිසා දවසින් දවස අර්ථ දැනගෙන මොකද්ද මේ කරන්නේ කියලා දැනගන්න අරසා වෙනවනම් ඒක අනුග්‍රහයක් වෙනවා. නිවන් පැත්තට හැරෙනවා. එහෙම නැතුව දුන්නට තිල් අරගෙන ඒවා නොසලකා හැරියොත් මිනිස්සු විතරනේ දෙයියෝ විතරනේ බ්‍රහ්මයෝ පවා නීච තත්ත්වයටපත් කරනවා. මේ ශාසනයක් නිසා අපාය යන පිරිසක් කියලා. ඒක ශාසනයක් නිසා වෙන්නේ නැහැ. නැති කාලට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිල්පදාර්ශා කරනවා කියන එක මේ අද තියෙන සමාජයේ තාමත් මමාරු. මොකද සමාජයේ සරම්ම දුස්සීලයි. සමාජයේ හැදිලා තියෙන 100%ක්ම ශිල්පත කඩන. හැම අංශෙම. ඉතින් ඒකේ රකින්නවා කියන එක ළඟදිගේ ඉහළට පීනනවා වගේ වැඩක්. දෙක මේ අපි කරන්න හදන බණානේ. සුත අනුගයිතේ. අපි බහුසුත වෙන්න ඕන. අසුවිරු ඥාන ඇති කෙනෙක් වෙන්න ඕන. නමුත් අද තියෙන ලෝකයේ තියෙන භෞතික ඥාන බලනකොට ලෞකික ඥාන බලනකොට සියල්ල අපාගා. ලෝකෝ මිත්‍යා දෘෂ්ටි පදනම් කරගත දේවල්. කවදාකවත් නෑ මේ භෞතික ඥානවල ලෞකික ඥානවල නිවන පරමාර්ථ කරගත ගතිය. ඒව ගොජ්ජ තම තම උගන්වනවා දැන්. උඩ පැන පැන උගන්වනවා දැන්. උගන්වන්න. එතකොට ඒ ධර්මයට නැත්තම් නෛර්යානික පැත්තට යන ගමන් එන්න අඩු වෙනවා. ඉතින් ඒක කියලා අපි මේ රට්ටු යන හින්දා රැල්ලට යන නිසා රැල්ලට අහු වෙලා මේ භෞතික ඥාන ලෞකික ඥාන වඩනවාද? එහෙනම් තමයි සද්ධර්මය පිරිසුදු කරගෙන කල්පිත මැදවැද මේක සුද්ධ කරගෙන මේක යනවාද කියලා බැලුවොත් ආයෙත් සංඝයායි ඉන්නේ වැරද්දේ. මේ මෑතක මිසක්ක අවුරුදු 20ක 30ක මිසක්ක කවදාවත් කවුරුත් ත්‍රිපිටකයේ දිග ඇරියේ නැහැ. ඔය සංග්‍රහ පොත් බලබලා අරවමිව බලබලා ඉන්නවා මිසක්ක මොකද්ද සරුවච්චනසේ දේශනා කරයි කියලා ලියවිලා තියෙනවා කියවන්නේ නැහැ. දැන් හැබැයි ඒක
ගිහි පැවිදි දෙපාර්ශවෙම සෑහෙන දුරට කියවන ගතියක් තියෙනවා. ඒක සුත්තමේ ඥාණයට වැඩෙනවා. ඒක මේක හරියන්න පුළුවන්ද බැරිද කියලා බැලුවොත් ඒ පොත කියවන්නේ අපි ওই භෞතික විද්‍යාව පොත්, රසායන විද්‍යාව පොත් ඔක්කොම කියවලා ඉවර වෙලා විවේකයක් තිබ්බොත් තමයි මේ කියවන්නේ. අරව තමයි අපිට ලාභ සත්කාර සම්මාන සිලෝක ගෙන දෙන්නේ. මේක නිකන් හොබි එකට වගේ කියවනවා. අන්න ඒක පැත්තක දාලා අර වගේ තියෙන කුණු හර පොලින් අපි අපාගාමි වෙනවා. මේකයි කවදා හරි කලිපිටි වැඳලා එළියට ගන්න ඕනේ කියලා. අර කියවපු දේ සුනාත චාරේත ධර සුනාත චරාත ධම්මේ ධාරේත චරාත ධම්මේ කියලා ඒක ධාරණය කර ගන්න පුළුවන් ගැතියි. අරික හාමුදුරු කෙනෙක් කියනවා අපිට කවුරු හරි කුණු හරපෙන් බැන්න නම් අපිට ඒක හොඳට මතක තියෙනවා. ඒ මිනිස්සු කියපු හැටි කටවුල් කරන හිටපෙඩි ඔක්කොම බණ අහපුවම කියන මතක හිටින්නේ නැණි කියලා. කුණු හරපෙන් බැන්න නම් මතකයි. ඉතින් ඒකෙන් අපි උනන්දු කරවන්නේ කුණු හරපෙන් බයින එක තමයි. බණක් කියපුවම කියනවා මේ කියලා නැගිටිනකොට මතක නැති වෙනවා අනිතක පාලි දෙරෙන්නේ අප්පා. මේ බයින කොන්න සංස්කෘතෙන් බැන්න ප්‍රශ්න නැහැ. ඒක තේරෙනවා. අන්නේ විදිහට මේ අහන දේ ධාරණ ශක්තිය කාලයකට වත්ස කන්දරක් වැඩිච්චාම ඒක දරාගෙන ඉන්නා වගේ දරාගෙන ඉඳලා එහෙම නැතුව මේ භාවනාවට යන්න අමාරුයි. බැරිම නෑ. ඒ නිසා ඒ ධර්මයේ හිතේ දරාගෙන ඒකේ භාවනාදී යම් යම් සමත විපස්සනා ප්‍රතිඵල එනකොට ඒකට ධර්ම කණ්ණාඩියෙන් බැලලා ඒ චීන කණ්ණාඩියෙන් බැලලා මේකේ මොකද්ද ධර්මානුකූල අර්ථය කියලා දැනගන්න එක පටන් ගන්න මේ සුනාත කියන තැනින් තමයි. ඒ නිසා අපිට පොදු නමක් සරුවචනසේ දීලා තියෙනවා ශ්‍රාවක කියලා. ශ්‍රාවක කියන්නේ සරුවචනසේ දේශනා කරන අහන පිරිස. මේ ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් වෙනවා. ඉතින් ඔක්කොමලා ශ්‍රාවකයෝ. ජාන්නේක ඒ බණ අහන වෙලාවේදී දැන් අපි බලන්නේ ඒකටම සැදී පැහැදී ඉඳගෙන ඒකටම කාලය වෙන් කරලා බණ අහන. ඒකයි මේ අනවමිය කරන ගමන්, කන ගමන්, බොන ගමන්, දුවන පයින් ගමන් බණ අහන එකයි අපි ධර්මයේ කෙරේ දක්වන අනුග්‍රහය. ඒකට කියනවා ධර්ම ගෞරවය කියලා. තරුවච්චන් වහන්සේ තමයි නාන්සිකේ ගුරු තන්හිලා සලකව ධර්මය. ඉතින් අපි ඒ බණක් අහන වෙලාවේදී ඒකට සැදී පැහැදී ඉන්නවනම් ධර්ම ගෞරවය කියලා කියනවා. ඉතින් අපේ අතින් කොයි වෙලාවෙද කොහොමද අපි මේ ධර්ම ගෞරවය පිහිටන්නේ කියලා මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා. අද විතර බණ කියන අද විතර බණ අහන යුගයක් සිංහල ඉතිහාසෙ තිබුණ නැහැ කියලා. හැම පත්තරේම බණ, හැම රේඩියෝ එකේම බණ, හැම ටෙලිවිෂන් එකේම බණ, හැම හන්දියක් හන්දියක් ගානේ බණ. ඒත් බලන්න කියනවා රට නරක වෙන හැටි. මිච්ඡර වනහන ජනතාවක් ඉන්න රට ඉන්නේ ඉන්නේ නරක වෙන්නේ මොකද මේ? මේ කණෙන් ඇහුවා ඒ කණෙන් අත ගියා. අන්හි වෙන්න දෙන්නේ නැතුව මේකට කටයුතු කරන්න නැතිචා මේකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒ Tamanට හිතසුවගෙන දෙන අත්තු කුසලයේ කියන දෙන දේ ඔය කවුරු මොනවා කිව්වත් ඒක අරගෙන ඒක හිතේ දරාගෙන ක්‍රියාත්මක කරනවා කිව්වහම මිච්ඡරම අමාරු නේ අසත්පුරුෂයි සත්පුරුෂය වෙන් කරගන්න. අදු ගාණ එක තමන්ද කරන්න බැරි නම් එහෙම ගැන සත්පුරුෂයෙක් ඇසුරු කරන්න. එතකොට අපිට ධර්ම නොදැනගත්ත ප්‍රශ්නයක් නැහැ. ඒ සත්පුරුෂය අපිට මඟ කියලා දෙනවා. ඊට පස්සේ සාකච්ඡානුගහිතය. අපි ඒක සාකච්ඡා කරන්න ඕන සත්පුරුෂයා කියෝ පළියටම ඉසමුදුවෙන් පිළිගන්න දුක වෙන්න පුළුවන් දෙයක්ද කියලා. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කියලා. ඒකට කියන්නේ උරගා බැලීම කියලා. ඒකට කියන්නේ අපදානේන සම්පාය තමගේ චරිතයෙන් සපෙලක් කියන්න පුළුවන් වෙන රෝයි කියන දේ මම කරලා බැලුවා මෙච්චරක් දුරට ඒක ඇත්ත මෙච්චරක් තේරෙන්නේ නැහැ මම කරලා බලනකොට මම පස්සේ බල්ලා කියන්නම් කියලා තමන්ගේ චරිතයෙන් සපෙලක් කියන එක තමයි ධර්ම සාකච්ඡාවේදී වෙන්නේ. අර එහෙම කිව්වා මේ එහෙම කිව්ව කතාවක් නෙවෙයි. මට වැටහිච්ච හැටි මට තේරිච්ච දේ. ඉතින් මේ සතිපාසලේ ඉන්න පොඩි ළමයෙකුට අපි මෙහෙමයි සක්මන් කරන්නේ කියලා දීලා පස්සේ ළමයාගෙන් අහනකොට දුවර කොහොමද වැටුනේ පුතාට කොහොමද වැටුනේ එදිනුට එළම කියනවා මට මෙහෙමයි දකුණු කකුල වැටුනේ වම් කකුල වැටුනේ කියලා. ඒගොල්ලෝ කියනවා අපෙන් ඉස්කෝලේ ටීචර් කවදාවත් ඔහම අහන්නේ නැහැ. ඉස්කෝලේ ටීචර් ඔළුවට වක් කරන එක තමයි කරන්නේ. ඔයාට කොහොමද වැටුනේ කියලා කවදාවත් පොඩි දමින්ගේ මාස විමසීමක් අධ්‍යාපනක මේ නැහැ. පුණිලයක්ගේ ඔළුවට හයි කරනවා වක් කරනවා.
දරුවට ඉපා වෙනවා. නිකන් අහන්න බෑ යව මාවැනි බිලින්දා වරවර ළඟට ගන්දා දුක්සප කුමන්දා අසන නිරින්දෝ වෙන කොයින්දා. කියලා මට කතා කරන්නත් දෙන්න බෑ. මේක එහෙම නෑ. ටීචර් උසයි ළමයා පාතයි වක්කරන දියා. දැන් විශ්වවිද්‍යාලට ගියාම ටීචර්ට වැඩිය ළමයි ඉතුසයි. ඒත් ඒකම තමයි කරන්නේ. වේන්න බෑ මට. මේක විදිහට ගලන මේ ක්‍රමය ඒක අධිරාජ්‍යවාදී ක්‍රමයක් නෙවෙයි. සාකච්ඡාවේදී කියන්න ඕනේ දෙපැත්ත එකතු වෙලා දෙපතක් ඒක කරන්න පුළුවන් එකම සාසනෙ ලංකාවේ බුද්ධ සාසනෙ විතරනේ අනිත් කේ දෙයන්නාංශිකේ බෙක සාකච්ඡා කරොත් අපායනනේ. ඔය සුද්ධ ලෙවිල් එහෙම සාකච්ඡා කරන්න යන්න එපා. මම භයානකයි. යටි කියනවා ඒක සාකච්ඡාවට ලක් කරුවොත් සදාකාලික අපායට යනවා කියල. බලන්න බෑ ඒක සුද්ධ ලෙවිල්. මේක නෑ. සර්වචන්සි දේශනා කරද්දීනම මම දින හැමදේම සාකච්ඡා කරලා ගන්න. තේරෙන හරිය විතරක් ගන්න එක. ජර්මන් බුරුමේ ගිය වෙලාවේදී බුරු පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගාවින් නැද්දී මේක මහත්ෙක් මේක ගෝරියක් ඕනකම නිසා කිව්වෝ ධම්ම ජීව හැමදෙරු මේ අපේ අඬ ගහන අවේසවන්තම විසවන්තේ අටුවාව පිළිගන්නේ නැහැ කියලා. විසුද්ධි මාර්ගය පිළිගන්නේ නැහැ කියලා. ආයෙත් විනිවිදින්න බල්ලමයි කියලා මොකද මේ කියන්නේ? මංගසවන්ත කියවනවා තේරෙන හරිය මම බාර ගන්න. තේරෙන්නේ නැති ඇති මම බාර ගන්න නැහැ. ඒකට කවන්න නැහැ කිව්වා. මේ අටුවාව පොත ලොකුයි කියලා ඔක්කොම උඩට දාගෙන ඕනේ වැඩක් නැහැ. තේරෙන හරිය වෙයි. ඒකම තමයි කිව්වා අපිත් කරන්න. ලොකු ස්වාමීන්චට මං කිව්වා මට මොයි අභිධර්මයේ අල්ලන්නේ නැහැ ස්වාමීන්ච මට බය මට කරන්න බෑ. ප්‍රශ්නයක් නැහැ කිව්වා. තමයි තේරෙන කොටස ගන්න. තේරෙන්නේ නැති විදිහට කියන්නේ මේ ධර්මයේ හෝ මොන දෙයක් හෝ බරක් කරගන්න එපා. එහෙම බූරුවක පිටේ හකුරු පැටේ වෝ වගේ ඇදගෙන යන එක නෙමෙයි මේක. සාකච්ඡාවේදී අපි කියන්නේ මෙන්න මේ කොටස් මට තේරෙනවා. මේ කොටස් මට රුචි. මේ කොටස් මට තේරෙන්නේ නැහැ. මේ කොටස් මට බෑ. ප්‍රශ්නයක් නැහැ. ඉදිරියෙන් පටන්ගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔක්කොමලා ඉන්නවා ධර්ම සාකච්ඡා කරන්න බුදු උනා වෙනකම්. රහත් වෙනකම් ඉන්නවා. හරියටම ලියලා කියන්න පුළුවන් වෙනකම් බිල්ලෝ වගේ ගුලූ වගේ මහත් එහෙම තමයි බුරුමෙහිදී අවුරුදු 3යි මාසෙම ගිහද කවදාක ප්‍රශ්නයක් ඇවිල්ලා. බයයි. ප්‍රශ්නේ වැරදුනොත් උසාවියට යන්න වෙනවද? යහන්නේ. හැබැයි කටි අහනකොට කුප්පිය පුරව ගන්න. අවල් ප්‍රශ්න හොත් සයිඩු මෙහෙමයි කියන්නේ. මේකයි කිත්ති ලියාගෙන ගියා නම් මිසක් ඇහුවේ නැහැ. ඉතින් මට හිතුණා ඒක වෙනස් කරලා සියල්ලටම සමාන අවස්ථාවක් දීලා කතා කරවන්න. ඉතින් ඒක දිහා හරි ලස්සනයි. ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්නම් ගිහිල්ලා බලන්න සතිපාසලට. ඒ ළමයෙන්ගෙන් පැය කමාරක වැඩසටහනක් තිබ්බොත් අපි අන්තිම විනාඩි 15 ළමයි ලව කතා කරනවා. ඉතින් ළමයි මයික් එකට ආපුවා මයික් එක තරංග අතුස නැහැ. ෂෝක් එකට කියනවා ආයේ මොකුත් නැහැ ගිරව් කතා කරනවා. ඒ මොකද මේ ළමයි හරි කැමති යාගේ මත විමසන දකින්. මොකද ගෙදර ගියාට අම්මා කවදාකවත් මත විමසන්නේ නැහැ. තාත්තා කවදාවත් මට විශ්වාසන්නේ නෑ. මේ පොඩි කොල්ලෙක් අනගාන ගාලේ ඉස්කෝලේ. ඉතින් ලොකු සර් ඇහුවලු මේ නම මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වලු ඩෝන් ජෝන් කියලා. ලොකුට මොකද්ද? ඩෝන් ජෝන්. තාත්තා කිව්වලු නම ජෝන් කියලා. ඊළඟ මම කිව්වලු මම මොනවා කරන්න ගියා තාත්තා ඩෝන් ජෝන් කියනවා. ඔක් කරන්න එපා ජෝන්. ඔක කරන්න එපා ජෝන්. ඉතින් මං හිතුවේ මගේ නම ඩෝන් ජෝන් වෙන්නේ නැති කිව්වා. උතු මොනම කරන්න ගියත් පොඩි එක අම්මා කියනවා ඕක් කරන්න එපා කියලා. තාත්තා කියනවා ඕක් කරන්න එපා. ඌ හිතන්නේ නෙමේ අම්මයි තාත්තයි කියන්නේ වද කියෝ දෙන්නේ කියලා. ඌට කරන්න ඕන දෙන්නේ නැහැ. උගේ මත විමසන්නේ නැහැ. ඉතින් ඒකට නිකන් එලිමහන් සිරකන්දරුක ඉන්න කෙනෙක් වගේ. ඉතින් භාවනා මධ්‍යස්ථානවලත් ඒක වෙනවා සාකච්ඡා නැත්තම්. ඉතින් ඒ නිසා සාකච්ඡාවේදී අපි පුළුවන් තරම් අවස්ථාව ගන්න ඕනේ. ඒෂා කියනවා මේ බයලජ්ජ කියන වචන දෙකේ තමන්ගේ ගුරුවරයා අම්බ වෙච්ච වෙලාවේ අවශ්‍ය ප්‍රශ්න අහන්න නැති එක නෙවෙයි බයලජ්ජාව කියන්නේ. එතන බයලජ්ජාව අධාර්මිකයි. ඒකෙදි වැඳලා හරි කොහොමද ප්‍රශ්න විසඳගන්න ඕන? බඩගිනි වෙච්ච වෙලාවක දෙන කෑම නොකාන එක නෙවෙයි බයලජ්ජාව. ඒක කියන්න ඕන නෑ මට බඩගිනි. මට කෑම ටිකක් ලැබෙන්න කියලා. මොකද ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙකුට එහෙම නැත්නම් ලෝ ෂුගර් තියෙන කෙනෙකුට සීනි පොඩ නැති වෙච්ච ගමන් ඊගාට පෙන දාලා වැටෙනවා. ඊට පස්සේ මොනක් කරන්න බෑ. ඉරිසල මොනවා හරි සීනි ටිකක් දාන්න බෑ. ඒකට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. මේ වගේ ධර්ම සාකච්ඡාවේදී විවුර්ත කරලා දෙන්නත් ඕනේ. අනිත් පැත්තත් අවස්ථාව ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක එක පවුලේ වගේ අපි ඔක්කොම
ඒක බත්තලිය කරන જાතිය. අපි ප්‍රශ්න විශ්න ගන්නකොට පුදුම සමග්ගාණ තපෝසුකෝ කියලා භාවනා කරන අතර සමගියක් ඇවිල්ලා අපිත් නිකන් රැළට අහු වෙලා ඇදලා යන්න පටන් ගන්න නිසා මේ සාකච්ඡා අනුගහිතය මේ විශේෂම විපස්සනා භාවනාවේදී අති විශිෂ්ටෝ තියාගෙන ඉන්නවා. අපි අතන මෙතන සාකච්ඡා නෙවෙයි. කුසු කුසු ගම කොට කොට ගා එතන මෙතන සාකච්ඡා නෙවෙයි. ධර්ම සාකච්ඡා. ඒක සජීවී දෙයක්. මේ ශාසනයේ කියන සජීවී දෙයක් සර්වඥාන්සේ පව උනන්දු කරවලා තිනවා. එහෙම නැත්නම් සුදුසුයි කියන මාතෘකාවක් අරගෙන ධර්ම සාකච්ඡාවට මාතෘකාව සලසලා දෙනවා සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ, කොට්ටිත මහ ස්වාමීන් වහන්සේ. මොකද දන්නව අනික් කට්ටිය සර්වඥාන්සේ දිවිරට බයයි. මේගොල්ලෝ ප්‍රශ්න මතු කරලා දෙනවා. ඒක ලස්සන සාකච්ඡාවක් ඉදිරියට යනවා. ඊවට වේදල්ල කියලා සූත්‍රය තමයි දාලා තියෙන්නේ. වේදල්ල සූත්‍රය තියෙන තාම ගැඹුරු කරුණු දෙන්නේක දෙබසක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ ධර්ම චක්ක මුද්‍රාවෙනුත් සර්වඥාන්සේ පෙන්වන්නේ විචක්ෂණ ධර්ම දේශනා කරනකොට ඇඟිලි එක විදිහකට තියලා විස්තර කරනවා. ඒ ධර්ම චක්‍ර මුද්‍රාවත් ඒ සාකච්ඡා කරන වෙලාවක බුදුජානන්සේ දක්වන ක්‍රමයක්. ඉතින් ඒකෙදි පෙන්ලා තියෙන්නේ මේ භාවනා ඉගෙන ගන්න කෙනා උගන්නන කෙනා අතර සුවද සාකච්ඡාවක් තියෙනවා. ඒ තුන සම්පූර්ණොත් විතරයි අපිට සමත අනුගහිතයක් කරන්න පුළුවන්. සුතේ තියෙන සීලේ තියෙන්න ඕනේ, සුතේ තියෙන්න ඕනේ සාකච්ඡාව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉඳගත්තට පස්සේ හරි ආසාවක් හිතෙනවා මේ ආපු දේ මේ සාකච්ඡා කරපු දේ ක්‍රියාවත් කරන්න. එහෙම නැතුව මේක මේ බූරුක පිටේ හකුරු බැඳා වගේ මේක ඇදගෙන ඇදපම් වෛරෝ කියලා හුස්ම එන්නෙත් නැහැ, ඇවිදිනකොට කකුල බේන්නෙත් නැහැ කියලා චර්චුරු ගහන්නේ අර මූලික තුන. ඒ සද්ධාව, ඒ සුතය, ඒ සාකච්ඡාව නැතිනම් ඉතින් මරියංගෙට ගියාට පස්සේ ඉතින් මොනව කරනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා දෙනවා මේක මතක් කරනකොටම කියනවා, පටන් ගන්නකොට මතක තියාගෙන ඉන්න මේ යන්න ඉස්සෙල්ලා පරියංගෙට සඳ ඉස්සලා සක්මනට දැනගෙන ඉන්න සක්මදීදී මොකද්ද කරන්න ඕනේ, මොකද්ද බලන්න ඕනේ, මොනවද මම වාර්තා කරන්න ඕනේ, පරියන්කේදී මොකද්ද කරන්න ඕනේ, මම මොනවද බලන්න ඕනේ, මම මොනවද වාර්තා කරන්න ඕනේ, දත් මදිනකොට මම මොකද්ද කරන්නේ, මම මොනවද බලන්නේ, මම කොහොමද වාර්තා කරන්නේ, බත් කනකොට කොහොමද, නානකොට කොහොමද, මේ හැම තැනකදීම ඒ කමටහන දිගට යනවා. ඉතින්කට සූදානම් නැති කෙනෙක් කෙරුවට පස්සේ තියෙන්නේ අන්තිම නන්නේ මට සතිය පිටව ගන්න බැරි වුණානේ කියලා විප්පටිසාරි භාවය. පිපිලිසර ගතිය. සැකය. අන්තිමට මේ කාපු බතට ණය. බතට ණය වෙන්නේ වැඩියට යන්න ඉස්සෙල්ලා ලෑස්තිලා යනවා නම් මෙන්න මෙහෙම මම මේ සමත අනුගහිතේ දෙන්නේ බත් කනකොට. මෙන්න මෙහෙම මම නානකොට බලන්නේ කියලා ඒ ටික තමයි කලින් කියන්නේ. සීලේ තියෙන උන සුති තියෙන සාකච්ඡා. ඒ සමතයත් එක්ක නැත්තම් හිත ඒ විදිහට සමාහිත වුණාට පස්සේ තමයි විපස්සනාව කරන්න පුළුවන් වෙන්නේ. ඔක්කොම ධර්ම පරම්පරාවක්. ඉතින් ඒක නිසා අපි ඔය සමත විදර්ශනා කරන්න කිව්වට ඒ අවශ්‍ය අඩුම කැඩුම ටික එහෙම නැත්තම් ආසන්න කාරණා ටික එහෙම නැත්තම් සප්පාය කරන සලසල් දෙන්නේ නැත්තම් වැවෙන්නේ නැහැ. එහෙම නැතුව සල්ලි දීලා ගන්න බෑ. පිටර තිනවා දවස් 10 වැඩමුළුවක් ඩොලර් 550යි. ඉතින් ගියාට පස්සේ වැඩි හරියේ නැත්තම් උන් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. තමසේ ඩොලර් 550ක් දුන්නා තමසේ පළවෙනි ධ්‍යාන දෙන්නම් කිව්වා දුන්නේ නැහැ. දෙනවා මට දැන් පළවෙනි ධ්‍යාන. නැත්තම් පළවෙනි මාර්ග ඥානෙ දෙනවා. ඉතින් සල්ලි වල තමයි ධර්මයේ දෙන්නේ. ඊට පස්සේ ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. මිච්චර දේවල් දිනවක මට හම්බුනේ නැහැ කියලා. ඉතින් ඒක 550 කියා කරේ ආපහු දෙන්න වෙනවා කාට හරි. මොකද උන් නඩු දාන. මේක වෙලා දෙන්නේ නිකන් ඔක්කොම දෙන්නේ. අර කිසිම නඩුවක් එන්නේ නැහැ අපි. ඒකයි මේ පටන් ගන්නකොටම කියන්නේ මෙතන තියෙන්නේ මේ තමන්ගේ තියෙන සීලේ මිසක් මේ අහල පහල ඉන්න කට්ටියගේ සීලේ නෙවෙයි. අහල පහල සීලේ තියෙනවා හොඳයි. තමන්ගේ සුතේ මිසක් මේ පොත්පත්වල පුස්තකාලේ තියෙන දේවල් නෙවෙයි. තමන්ගේ සාකච්ඡා කීදී මේ හැකියාවන මේක සුද්ධ කර ගැනීම මිස අනිත්‍යව නෙවෙයි. තමන් වඩන සතිය, තමන් දදන ප්‍රඥාව තමයි මෙතන වැදගත් වෙන්නේ. අන්න ඒ ටික හෙලි කරන්න. හෙලි කරනකොට අපිට ඒක සුද්ධ කරගෙන, ගොනු කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනුගහිත සූත්‍රය අපි හැම වැඩමුළුවකම මතක් කරනවා. ඒ සම්ප්‍රදාය සඳහායි මම මේ විනාඩි 10 15 ගත්තේ. ඒක මම හිතනවා කාටත් සීහෙල වීමක්. අපි ඔක්කොම එකම දිශාගත කිරීමක් ඉදිරියට යන්න. ඉතින් ඒ
හඳුනා දීව නැත්නම් ඒ අනුග්‍රහිත සූත්‍රය පිළිබඳව කරුණ දැක්වෙන පස්සේ අපි ගියොත් මේ අභිඤ්ඤය ධර්ම 10 මොකද්ද කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නෙට උත්තරේ දස නිච්චරවත් වූනි කියලා කියනවා. මේ කෙලෙස් ජරාදී නිරපත් කරන වස්තු. එහෙම නැත්නම් අපි මෙතෙක්ල් හම්බ කරගත්ත දේවල් මේ සංසාරේ ඔක්කොම නිච්චර වෙනවා. ජජ්ජර වෙනවා. මෙච්චර කල් එකතු කරා නම් මොනවා හරි එකතු කරපු ඔක්කොම සංස්කාර බව තේරුම් අරගෙන ඒ සංස්කාර දුරුවන් කිරීමට ගියාම ඇඟෙන් ඇටයක් අයින් කරනවා වගේ ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ ඒක නිජ්ජර ගතියකටපත් කරන හැටි සරුවචන් ආංශේ මේ පෙන්නන්නේ මේ වගේ දසුත්තර සූත්‍රයේ අවසාන කෙළවරට යනකොට. ඒ කියන්නේ ටිකක් මෝරලා ඉදිරියට එනකොට ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිජ්ජර සූත්‍රය කියලා එකක් තියෙනවා අංගුත්තර නිකායේ දසකරින් පහතේ. ඒක තමයි මෙතෙන්ට ආදේශ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් කොපි කරලා තියෙන්නේ. ඉතින් මේ නිජ්ජර සූත්‍රයේදී පෙන්ලා දෙනවා අපි මේ මෙතකන් කතා කරපු මාතෘකාවක්මයි වෙන ප්‍රායෝගික අර්ථයකින් විස්තර කරලා දෙනවා. ඒක නිසා කියනවා යම් කිසි කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය දසංග මාර්ගයේ බවට පත් වෙනකොට, කියන්නේ නිවනට හොඳටම පෙළ ගැහිලා gediye ඉදිලා දැන් ඔන්න මෙන්න වැටෙන්න වගේ තියෙන වෙලාවක බලනකොට ඒ කිනාට කරන හැම දෙයකටම හිතන කතා කරන වැඩ කරන හැම එකකටම එයා සම්මාදිට්ඨියෙන් තමයි කටයුතු කරන්නේ යහපත් දැක්මකින්. ඔය යහ දැක්ම කියන එක පුළුල් දැක්ම කියලාත් කියනවා. ඉස්සර අපි එක පැත්තනේ බලන්නේ. හරි පැත්ත විතරයි බලන්නේ. වැරදි පැත්ත බලන්නේත් නැහැ. ඔය සම්මාදිට්ඨිය යනකොට හරි වැරදි දෙකම දැනගෙන මේකට ගියොත් අපායට මේකට ගියොත් සුගතියට කියලා හොඳට දෙකම පුළුල් දැක්මක් ඇති වෙනවා. අනේ පුළුල් දැක්ම ඇති වුණාට පස්සේ යා මෙතෙක් දැකපු පටු දැක්ම මිච්ඡාදිට්ඨිය ජරාදිරාවට යනවා. මං ඉස්සර ප්‍රශ්නයක් ආවම මෙන්න මේකම තීන්දු කරනවා. ඒ තීන්දුව කරේ මට තියෙන දැනුම අඩු නිසා. දැනුම බලනනම් තීන්දුවක් අවශ්‍ය නැහැ. එච්චරයි ඒකේ තියෙන නීතිය. සම්පූර්ණ සිද්ධිය දන්න කෙනෙකුට මොනවත් විනිශ්චය කරන්න ඕන එක සබහා ධර්ම විනිශ්චය වෙනවා. විනිශ්චයක් අවශ්‍ය වෙන්නේ අපිට ඇතිවෙන ශාක්‍යතා සාධක අඩු නම් විනිශ්චකාරගේ ක්‍රියා භූමිකාව ලොකුයි. හැමදේම එළියට ආවනම් අපි විනිශ්චය කරන්න අපිට කිසිම අයිතියක් නැත්තේ නෑ. එනිසා පුළුල් දැක්මට යනකොට අපි අනුනිශ්ච කිරීමේ දෝෂෙන් අයින් වෙනවා. පටු දැක්මට ගියොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් තෝතෝ වරපල කියන දඬු මොගුරු අරගෙන පේසුඤ්ඤං ආදී නානා ප්‍රකාර අකුසල් වල යෙදෙනවා. අන්නේ දැනුම දෘෂ්ටි කෝණය පටු කරන තණ්හාමාන දිට්ඨි කියලා ප්‍රධාන අකුසල් වර්ගයක් තියෙනවා. ඒව නිකන් අපේ ඇඟේ ස්වභාවයෙන්ම පිහිටලා තියෙනවා. කටු ගහක හර ගහට ගන්න කටු වගේ. ගහේ නිකන් හැදෙනවා. ඉතින් අපි දැනගෙන මේ විනිශ්චය වලට මම මෙච්චර කුලප් වෙලා දඟලලා ආතති ගත වෙලා නටන්නේ මේක මේ ආසාවෙන් බරිත වීම නිසාද? එහෙම නැත්නම් මේ මමම විනිශ්චය කරන්න ඕන කියලා තමන් පටවගෙන තමන්ම පණවගෙන ඒක ගහපා දෙන්න තියෙන ආසාවද? එහෙම නැත්නම් මේ මාන්නක්කාරකමද? කියලා හොඳට බලනකොට තේනවා ඒව එන්නේ ඇති වෙන්න නිරීක්ෂණය කෙරුව නැත්තම් තමයි. ඒ නිසා නිරීක්ෂණේ වැඩි කරන්න අපිට පේනවා විනිශ්චයක තියෙන ආදීනාව. විනිශ්චයේ ආදීනාව පේන්නේ නිරීක්ෂණේ අඩු වෙනකොට. ඒක නිසා අනුපස්සනා කියලා ක්‍රමයක් සරුවචාන්සේ ලෝකෙට දේශනා කළා. උඹ දන්න දේ දිහාම නැවත බලපන්. බලනකොට මෙතන මේක හරි මේක වැරදි කියලා කමන්නේ. ආයෙසරයක් බලන්න. ආයෙසරයක් බලනකොට තේනවා අර තරම්ම හරිදී හරි කියන්නත් බෑ නරකදී නරක කියන්නත් බෑ. එක සැරයක් බලලා විනිශ්චය කරන්න ගත්තොත් විනිශ්චය කළු සුදු වෙනසක් තියෙනවා. ඒකම නැවත සැරේ බලනකොට අපේ විනිශ්චයේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඊයේ මං විනිශ්චය ගත්තා නම් මෙහෙමයි වෙන්නේ. අද වෙනකොට මෙච්චර තොරතුරු තියෙනවා. ඒ නිසා මට ඊයේ ගත්ත විනිශ්චය යම් ප්‍රමාණයකට අද වෙනස් වෙලා. විනිශ්චය ප්‍රකාශ වුණොත් විනිශ්චය කරපේ කරා විනිශ්චයට ලක් වෙනවා. විනිශ්චය ප්‍රකාශ කරන්න නැතුව මෙහෙම තමයි මට හිතෙනවා මේක හරි කියලා. නමුත් මේකම නැවත නැවත බැලුවොත් මං ඊයේ ගත්ත තීන්දුව අද ගන්නේ නැහැ. ඉතින් එතකොට අපි කියනවා ඉන්නේ දෘෂ්ටි පළල් වෙනවා කියලා. ඒ කියන්නේ ඉන්නේ සම්මාදිටික වෙනවා.
ඉතින් මේක බුදුරජාණන් වහන්සේට ක්‍රම පහකට උගන්වනවා. මේ මුළු ලෝකෙම අපි කියව රූප ලෝකෙ කියලා. ඒ රූප ලෝකේ නිත හැමදේම අරකින් මේකට පැන යන ජීවිතේ, වඳුරු ජීවිතේ තමයි කාම රාගය කියලා කියන්නේ. නැත්නම් කාම ගුණ කියලා කියන්නේ. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, හිතනවා. රූප කිව්වත් වර්ණ සංඨාන බොහෝ වෙනස් වෙනවා. ශබ්ද කිව්වත් විවිධාකාර ශබ්ද, ගඳ, රස, පහස මේ වගේ මේ දිශාගත වෙලා ওই රංගන රංගන රැඟීමට කියනවා කාම ගුණ කියලා. කාමේ පොත් වෙලා ගොඩ ඇහිලා තිනවා. ඉතින් අපේ හිත ඒකේ නටනවා. ඉතින් අපිට එකක්වත් බලන්න වෙලාවක් නැහැ. එකකට හරි හැටියට බලන්න බෑ. මේක බල්ල ඉවර වෙන ඉස්සෙල්ලා තව එකක් බලන්න. ඉතින් මේක නිසා අපිට මේ කිසිම දෙයක තියෙන ආදීනව පක්ෂය, නිරුද්ධ වෙන පක්ෂය බලන්න වෙලාවක් නැහැ. හට ගන්න එක පේනවා. එච්චරයි. ඒක බලනකොට තව එකකට පයින්නවා. වඳුරු හිතක් තියෙන. ඉතින් ඒ නිසා මේක නිසා අපි සන්දහාදී ඔහේ පෙන්කලකල දුක් පොදි ගහගෙන ඇවිදිනවා. මේ සඳහා බුදුජානනාසි ඒ රූපමයි පාවිච්චි කරන්න කියනවා. ওই රූප ඔක්කොම වෙනුවට මධ්‍යස්ත වූත්, පීක්ෂා සාගත වූත්, නොමිලේ ලැබෙන්නා වූත්, නැවත ලැබෙන්න නැවත නැත ලැබෙන්නා වූත් එක රූපයක් දිහා දිගට බලන්න කියනවා. ඒකල බුදුන්ස කියනවා සඳහන් කරනවා ඒ පණ තියෙන කයක නැතුවම බැරි අඩුම ලංසෝ තමයි හුස්ම. ඒකට කියනවා වායු පොට්ටබ්බ ධාතුව කියලා. අන්නේ වායු පොට්ටබ්බ ධාතුවම පුළුවන් තරම් බලන්න 11 ආකාරයෙන්ම දකින්නකම්. එතකොට අපිට තේරෙන පටන් අර ගන්න මේ එකක් 11 ආකාරකින් බැලුවොත් එයාට කියන්න පුළුවන් ඒ ආහනපනේ දැකපු කෙනෙක් කියලා. ඒක අතීත අනාගත වර්තමාන වශයෙන් කාලත්‍රයට දාලා ආස්වාද ප්‍රසවාස පේනවා. මේ තිබිල නැති වෙන ආනාපානේ, නැති වෙලා මතු වෙන ආනාපානේ, තියෙන ආනාපානේ කියලා කාලත්‍රයට පේනවා. විලාග ගොරෝසු වෙලා පේනවා. විලාග සියුම් වෙලා පේනවා. මේ එකම ආනාපාන. විලාග ප්‍රිය වෙලා පේනවා. විලාග අප්‍රිය වෙලා පේනවා. එකම ආනාපාන. විලාග ලං වෙමින් තියෙන, විලාග ඈත් වෙමින් තියෙන. එකම ආනාපාන. විලාග මේ කඳ ඇතුලේ වෙන්න වගේ පේනවා. විලාග පිට වෙන වගේ පේනවා. මේ 11 ආකාරයෙන්ම දහින්ද කොච්චර කාලයක් ලෝකෙන් අමින් වෙලා ඉන්න ඕනද කියලා හිතන්න. මේ එක රූපයක් ඉදිරිපත් කරගෙන ඒ රූපය හොඳට ඒකේ තියෙන හැම පැතිකඩම බලන්ද අපි අනික් සීළු අනික් ලෝකේ තියෙන රූප ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නේ. ඒ උංගදෙන චෝදනා කරන අපරාධය වෙලා ඇහෙත් දැකපු රූප අනික් රූප අනික් ශබ්ද රූප අනික් ගන්ධ රූප රස රූප මොකක්වත් නැති වෙනවනේ. ඒ නිසා මේ වායෝ පොට්ටබ්බ රූප විතර බල බල ඉන්න එක හරිම කම්මැලි. නියම් පතලොද්දක් එකපත් කරනවා. උම්මලකට කැල්ලක්වත් නැහැ, රතුරුණු ටිකක්වත් නැහැ, මිරිස් කරලක් පැදලා දාලත් නැහැ. ඉතින් ඔය විදුරු කකා කරත්තය දිනා වගේ හරි අමාරු. හැබැයි ඒක ඉවර කරන්න පුළුවන් වැඩක්. කොයි වෙලාවක හරි ආනපාන කියන එක 11 ආකාරයේ තමයි තේරෙනවා. ඊයේ මේක අපිර වෙච්ච දෙයක්. ආනපානෙම දැකලා දිනවා අපිරයි. මට පේනවා ඒක දැකිය යුතු පැත්තක්. ආනපානෙ දැකිය යුතු පැත්තක් අපිර වෙන බෑ. සියුම් වෙන පැත්ත, ගොරෝසු වෙන පැත්ත, ලං වෙන පැත්ත, දුර වෙන පැත්ත කියලා බල බලා ඉන්නකොට මල් මාලෙට මල් ලැබුණා වගේ දන්නවනේ 11යි තියෙන්නේ. දැන් මෙච්චරක් දැකලා තියෙනවා. ආනේ විතර බලහන යනකොට එයා දැක්කනම් ආනාපානේ. ඒ ආනාපානේ තියෙන ආදීනව පක්ෂය අනිවාර්යෙම වේ. ඒ කියන්නේ ආනාපානේ මෙච්චර මේ පැත්ත මේ පැත්ත බල බලා ඉන්නකොට ඒක ජයග්‍රහණයක් විදිහට, ප්‍රතිපදාවේ දියුණුවක් විදිහට, කෙලස් කැපීමක් විදිහට දකින්නකොට මෙතෙක් නොදැක්ක ආනාපානේ පටන් ගන්න පැත්ත සහ අවසාන වෙන පැත්ත කියලා මෙතෙක් දැකලා තියෙන්නේ මේද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන පැත්ත විතරයි. පටන් ගන්න ආනාපානේ සහ අවසාන වෙන ආනාපානේ අපි දැකලා නැතුව තමයි මෙතෙක් කල් මේ ආනාපාන කතාවක් කියන්නේ. ආන්නේ මේ දෙක දකින්න ගියාම අපේ හිත වැඩියෙන් කැමති පටන් ගන්න පැත්ත බලන්න. බැලුවට බලනකොට ඉතාම සියුම් ආනපනෙ පටන් ගන්න හැටි. එතකොට සතිය කියන එක පුදුමාකාර තීක්ෂණ වෙලා තියෙනවා. සත් ආනපනෙ එnde ඉස්සලා ගිහිල්ලා සතිය ලෑස්ති වෙලා ඉන්න ඕන. හරි රාජ්‍ය මුත්‍රි පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න වගේ. ආන්න මේ විදිහට ජීවුන ජීවුන වෙච්ච සතිය මේ ආනපනෙ ගෙවෙන තැන බලන තැනකට යනවා. ඉදිට යා තීන්දු කරන්නේ නෝ මේ හොඳට දැන් මේ දැනිච්ච ආනපනෙ දැන් මේ නෑ කියලා.
මේ දැන් හොඳට දැනිච්ච ආනාපානේ මේ දැන් නැහැ කියන එක මැරිලත් නැහැ නිඳ ගිහිල්ලත් නැහැ ක්ලාන්ත වෙලත් නැහැ ආනාපානෙත් නැහැ. දැන් පටන් ගන්න එක්කන ලියලා දෙන්නේ ඒක වෙනකොට මේ සතිය කැඩලා සමාධිය කැඩලා දැන් මම මොකද කරන්නේ කියලා ඔක්සිජන් ගන්නවා තියෙනවා කියලා අහනවා සේලයින් තියෙනවා කියලා අහනවා ග්ලූකෝස් ඉල්ලනවා ආනාපාන නැති වෙලා අඩි වැඩි. දැන් මෙච්චර කල්ප ගාන ආනාපාන දැකලා තියෙනවා මේ තිබිච්ච ආනාපානේ ගෙවෙනවා තාම දැකලා නැහැ. දකින්නකොට ඒකට කලබල වෙන්නේ ජල බීජිකාව තියෙනකොට වතුරයක් කරුවා. බීජිකාවක් තියෙන. ඒ නිසා අපි ආනාපානේ පතනවා. නමුත් මේ ආනාපානේ අල්ල ගන්න බැරි තරම් මේක ගෙවිලා යන දෙයක් කියලා දන්නවනම් පතන්නේ නැහැ ඕක. ඒ ආදීනව දන්නවනම් ඔය ඔය තනම ඕක පතන්නේ නැහැ. ආනාපාන විතරනේ මොන දෙයක් තියෙච්චරයි. ඉතින් ඒ ඕනෙම දෙයක. ඒකේ ආදීනව දකින්නතෙක් ඒක නිරීක්ෂණය කරා නම් ඒ දර්ශනයට කියනවා සම්මාදිට්ඨි. ඒ දර්ශනය කියනවා පුලුල් දර්ශනය. දැන් දන්න ටික ඇති. හැබැයි දැන් දන්නේ පටුවට. දැන් දන්නේ හුස්ම පුරවාගෙන ඇතුල් වෙනව හෝ පිට වෙනව. නමුත් ඒක අර දෙපැත්තේ තියෙන ඕනෙම population curve එකක් ගත්තොත් ඒක bell එක bell shape curve කියලා තමයි ඒක සාමාන්‍යයෙන් උගන්වන්නේ පන්ති කාමරේ. ඒකෙ උඩම කොන විතරයි අපිට පේන්නේ. තොප්පිය විතරයි. මේ ගෙවිලා යන පැති දෙක මේ විදිහට රූපය අධ්‍යය යම් කිසි දවසක මේ අදකලා ආනාපානේ පොට්ටබ්බ වායෝ පොට්ටබ්බරු නැත්නම් පිබ්බී මහකිලිම නැත්නම් වම් දකුණු වශයෙන් දැකලා මේකම දියුණු වෙලා දැන් මේක තමයි ක්‍රමී කියලා එකක් වැටහිම තිබිලා වේදනාවකුත් ඇවිල්ලා උග්‍ර වෙලා විතරනේ අපිට දැනෙන වේදනාව හට ගන්නව අපේ නැහෙනේ ගෙවෙනව පේන්නේත් නැහැ කොයි වෙලාවක හරි මේ වේදනාව කොහෙන්දද මේ එන්නේ කොහෙද මේක යන්නේ කියලා මුහුද දිහා බලාගෙන කොහෙන්ද මේ රැලි එන්නේ කොහෙද මේක යන්නේ කියලා බලාන හිටියොත් මේ ආනාපානේ චර්යාවමයි රූප ධර්මවල චර්යාවමයි නාම ධර්මේ වේදනාවලත් තියෙන්නේ. එතකොට යාට රූපයි නාමයි දෙකේම පේනවා මොකද්ද සමාන ලකුණක් නැති තැනකින් මතුවෙලා උච්ච භාවයටපත් වෙලා නැති වෙලා යනවා. ඔය අතරමැදි සමහරකට අපි ලෙඩ කියනවා සමහරව සුභාසින්තන කියනවා සමහරව දෙයෝ දුන්නා කියනවා සමහරව වාපිත්සොන් රෝග කියනවා සමහරව ධාතු මනසිකාර කියනවා නානා ප්‍රකාර නම් දෙනවා. එක එක්කත් මේක මේ ඉබේ ඇතුළේ ඉබේ නැතිලා දෙයියන් ගලඩක් වගේ බලන්න දන්නේ නැහැ. වේදනාව දිහා දෙයියන් ගලඩක් වගේ බලන්න දන්නේ නැහැ. නමුත් වෛද්‍ය ශාස්ත්‍රයේ මුගන්නනවා හොඳ ශල්‍ය වෛද්‍යකරයෙක් වෙන්න නම් එයා වේදනාව ලෙඩාගේ වේදනාව දිහා බලලා ඒකේ gadu ගෙනෙන්න බෑ. ඒ වේදනාව අනුන්ගේ එකක් වගේ බලන්න වේදනාවෙන් ඈත් වෙන්න පුළුවන්කම තියෙනවා. එයා ලෙඩාගේ වේදනත් එක්ක හැඟුම්බර වුණොත් එයාට කවදාකවත් ඒ ශල්‍ය කර්ම කරගන්න බෑ. ඒ නිසා ශල්‍ය කර්ම වෛද්‍යවරු තහනම් Tamanගේ දරුවා ශල්‍ය කර්ම කරන්න. Tamanගේ අම්මව ශල්‍ය කර්ම කරන්න බෑ. ඒ යාළුවෙකුට දෙන්න ඕන. මොකද ඒ ලෙඩා යාඩ කපන්න බෑ. ඒ වගේ තමයි මේ එන වේදනාව අනුන්ගේ එකක් වගේ බලන් ඉගෙන ගන්න කියනවා. get a distance from pain. වේදනාව එනකොට මේක අනුන්ගේ එකක් වගේ බලන්න. ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙඩා දිහා බලනවා වගේ. අනේ ඒකට වෙනවා මේ වේදනාවේ විශාල පණ විඩයක් ගෙනත් තියෙනවා. අපිට මේ ඉන්න හැමදාම. අපි හැම වෙලාවෙම බාම් ගානවා, වේදනා නාටක ගානවා, নানা ආකාර දේවල් කර කර අර වේදනාව දෙන පණ විඩිය ගන්නෑ. වේදනාවක මුලමෙදාග බලන්නේ බැලුවොත් විශ්වගත පාඩමක් තියෙන හැම දුක් වේදනාවක් විවරෙන්නේ සැපේ හැම සැප වේදනාවක් විවරෙන්නේ දුකෙන් එහෙව් ලෝකේ මේ අමන මිනිසයා කියන සතා සැප ඉල්ලගෙන මේ නටන නැටිල්ල පොඩ්ඩක් බලන්න සැප ඉල්ලනවා කියන්නේ ඒක ඉවර වෙන්නේ දුකෙන්මයි ආය කතා දෙකක් නෑ ඒ කවුරක්වත් මේ ලෝකෙ උපකරන්න පරිශීලනයක්වත් කරලා නෑ හැම සැපක්ම ඉවරෙන්නේ දුකෙන් හැම දුකක්ම ඉවරෙන්නේ සැපෙන්. ඉතින් මේ දෙක එකතු කරලා දෙකට බෙදපුවාම කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ දෙකම එකයි. ඌ කද තින මොනම ශිල්පයකවත් බාර ගන්න කැමති නැහැ. මුළු මානවයම දුවන දිවිල්ලට කියන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා. මේ සැප හොයන්න දුවන්නේ. මොන සැප හොයනවද සැප ඉල්ලුවොත් දුක තමයි හැම වෙන්නේ. ඉතින් සම මේ දුක සැප දෙක සමාකාර වේදනා කියන නමින් බැලුවොත් දුක් සැප කියන විශේෂණ පද දෙක අයින් කරලා දුක් වේදනා සැප වේදනා නැතුව මේ දෙන්න අතිනත අරගෙන ඉන්නේ නිතරම අපි එකක් අයින් කරලා අනිතේ ගන්න ගියා. අනිවාර්යෙන්ම ළඟ හොඳ දුකක් ආව නම් අනිවාර්යෙන්ම යහපැත්තේ සැපක් තියෙනවා.
හොඳ සැපක් ආව නම් එයා පැත්තේ අනිවාර්ය දුකක් තියෙනවා. සැප දුක දෙක ලෝකේ රියතක ලෙස පෙරලේ. ඉති වේවික මේ දරුවන්ට සැප දෙන්න හදනවා, සිංහල බුද්ධ ආගමට සැප දෙන්න හදනවා, රටට සැප දෙන්න හදනවා. අම්මන්න තක తీරු මරි මෝඩ වැඩති. සර්වඥන්සේ පැහැදිලි කරන රූපේ බැලුවා වගේ ඔය වේදනාවදී පොඩ බලපං. එතකොට මේ සංඥාව මේක හොඳයි නරකයි කියලා දෙන සංඥාවත් අපි ආට ආරූඪ කරන දෙයක්. ඒ දුකේ හෝ රූපෝල කිසිම සංඥාවක් නැහැ. අපි දැම්මට පස්සේ හිත කියදන ආදර රජ මාලිගාව සෑදී මේක හොඳයි කියලා හිතුවොත් හොඳයි. නරකයි කියලා හිතන්න පුළුවන්. හිතුවොත් නරකයි. ඒතර සම්මාදීත්‍යෙට මොකද වෙන්නේ? මිච්ඡාදීත්‍යෙට මොකද වෙන්නේ? අපි මේ අහවලදී හොඳයි කියලා අපේ ඔළුවට කවුද දාන්නේ ඉස්සල්ලාම? මේ එන ළමයාතුල හිත පොඩි කයතුල මොනවත් නැහැ හිතේ. අම්මයි තාත්තයි දාපු ස්ක්‍රිප්ට් එක නෙමෙයි තියෙන්නේ. පන්ති භාර ගුරුවරයා දාපු ස්ක්‍රිප්ට් එක නෙමෙයි තියෙන්නේ. ඒ ලේඛනේනේ. ඒකෙන් බලනකොට අම්මා තාත්තා නිවන් දැකලා නැහනේ. පන්ති භාර ගුරුවරයා නිවන් දැකලා නැහනේ. පන්සල යාමතුම නිවන් දැකලා නැහනේ. ආගමික නායක නිවන් දැකලා නැහනේ. ඒ මිනිස්සයා දාපු දේ අපි කිඩිය පිටින් අල්ලගෙන මමත් බේරෙනවා නරක දෙයින්. කවුරු හරි නරකක් කරනවා දැක්කෝ තෝන් කේන්තියනෝ. ඒක හරියට මම හොද්දටම අද්දුරු ප්‍රත්‍යක්ෂයක් ආයි. නෑ කියලා බලන සර්වඥාන්සේගේ ඒ පන්තිපනත් ජාතකයේ හැම වැරද්දක්ම උසන්වන්සේ කළ තියෙනවා. බොරු කියන එක ඇර. බුදු වුණාට පස්සේ කව මහන්නේ මේ මම තමයි යෝ වැඩේ කෙරුවේ. නොකරපු ජඩකමක් නෑ. ඒක කියන්නේ බුදු වෙලා. ඒ හොඳ වැරදි හොඳ නරක වෙනස් ඒ සංඥාව අයින් කළා ගත්තට පස්සේ. කතෝලික ආගමක තියෙන හොඳ නරක සිංහල බුද්ධ ආගමේ නැහැ. එකෙකුට රස එකෙකුට වස වෙනවා. ඉතින් මේක අපිට බීරන්න බෑනේ. අපි හිතන්නේ නැහැ මේ අපේ අම්මලා තාත්තලා දාපු ඒ සංඥාව එහෙමමයි. ඉතින් ඒ නිසා අපි මේ පටුත්වේ ඉඳගෙන බැලුවොත් අපි අම්මලා තාත්තලා බොහොම යටහත් කීකරු ගෝලයේ බාටපත් වෙයි. හැබැයි මිත්‍යා දෘෂ්ටික වෙන්න ඉඩ තියෙනවා. අපිට ඉතින් අමාමෑණි බුදු පියාණන් වහන්සේ ගෝලයක් වෙන්න ගියාම ඔය අපි ගත්ත හොඳ ගත්ත නරක කොහොම කියන්නේ විරුද්ධ වෙන්න එපා වෙන පැත්තකින් පොඩ්ඩක් බලන්න ඔය මගේ රුචි මනාවමනාව රුචි අරුචි කන්දියා වෙන පැත්තකින් එතකොට මොකද්ද මේකේ තියෙනවා පහසුවක් තියෙනවා කවුරුත් වැරද්දක් කිව්වොත් මට ප්‍රශ්නයක් නැහැ ඇහුවොත් මම කියනවා නැත්තම් මට කාටවත් කියලා දෙන්න බෑ මොකද මාත්‍තර දිනේ මාත්මේ අල්ලගෙන තියෙන කවුද දීපු කාපු ලණුවක් නෙදීනේ ඊට පස්සේ සංස්කාර කියලා අපි ඔක හදන්න ලෑස්ති වෙනවා. හැම එකම සකස් කරනවනේ අපි. අපි ළඟට එන කිසිම දෙයක් අපිට මේ විදිහට පාවිච්චි කරන්න බැරි මිනිස්සයා කියන්නේ මහා අමන සතෙක්. ඌට එන හැම කෑමෙම ලෙල් අයින් කරනවා. ඊට පස්සේ කැන්සර් හැදෙනවා කියනවා. ඊට පස්සේ ෆයිබර් ගන්න කඩේ පොලිමේ ඉන්නවා. රිලව දෙක මේකට කනවා. ඌට කවදාකවත් ප්‍රශ්නයක් නැහැ. ඌට හොඳට බඩබොක්ක එළියට යනවා. කැන්සර් එන්නේත් නැහැ. ඌ හොඳට ෆයිබර් එකෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. අපි ෆයිබර් එක විශ් කරලා ඊට පස්සේ ෆයිබර් ගන්න පොලිමේ ගිහිල්ලා මේ බඩේ ලියන්නේ අද ඇමරිකාවේ විතරක් ටොන් මිලියන 2ක් බඩේ ලියන්නේ බෙහෙත් බොනවා මොකද කන්නේ ඔක්කොම සුද්ධ කරපු ආහාර සුද්ධගේ වැඩ බැලුවොත් කක්ක ගොඩයි අපේ කට්ටියත් ඔය සුපර් මාකට් යන කට්ටියට සුප්පිරි ලෙඩ තමයි එන්නේ කාබියවක මේ කැලයක් තියෙනවා මේ මෙච්චර කොළ විතරට කිහිම ගිහිල්ලා මේ වගේ කැලේකින් කොළ කඩන කෑවොත් නඩු. ඒ සුපර් මාකට් එකේ යන්නේ කණේකේ න්ියුට්‍රියන් කන්ටෙන්ට් එක තියෙන්න ඕන. ඉතින් කොළ වල න්ියුට්‍රියන් කන්ටෙන්ට් එක ගහලා නැහැ. මේ මෛත්‍රකේක කරේ එහෙන කාලේ ගියා මේ ටොරන්ටෝ වල මංග පොඩ්ඩ යංගෝ පයින් ඇවිදින්න කියලා ගාඩ්නිය ගියාම අනේ ඌර පහ බිම්මල් පිපිලා යායක්. මොකෝ කඩාන කියලා කාපි යකෝ මේක. ඔක සමහර බිම්මල් කාවම hina යනවා. ඒකට කියනවා hina යන බිම්මල් කියලා. ඉතින් ටිකක් වෙලා කාලා හොඳනම් කාවිය කියලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තියෙන්නේ ඒ කඩාගෙන ඇවිල්ලා කෑවොත් නඩු දානවලු. මේක සුපර් මාකට් එකකින් ගන්න ඕනලු අපි. සුපර් මාකට් එකේ දාපම මෙච්චර ප්‍රෝටීන් දෙනවා, මෙච්චර කාබෝහයිඩ්‍රේට් දෙනවා කියලා උන් ලේබල් එකක් ගන්නවා. ලේබල් එක ගැවෙන්නේ නැත්නම් ගන්න දානවා. අරු කරපු ජීකින් එක ගලවගෙන කිලෝ 5ක් විතර දාගෙන හොරියෙන් ගෙනල්ලා කාර් එකේ දී දාන කියලා කිව්වා. මම මේ කන්නම් කියලා. ඒ තරම් මේ සුද්ධ කරලා තියෙන වැඩේ මේ ඕස්ට්‍රේලියාවේ ගියාම ඉරේලිය දිහා බලන්න තහනම් ඇස් සවුත් වෙනවා අවුවේ ඉන්න තහනම් හැමද පිළිකায়නවා ගින්දරපත් උරන තහනම් අවසර ගන්න ඕනේ ඉඳක් කාර්ලා වතුර බොන්න තහනම්
ගෙදර කුණු වලක් කපන්න තහනම්. අවුවේ රෙද්දක් වේලන්න තහනම්. අනේ අම්මේ මට හිතුණා මුන්ට ඩබල් පිස්සු තියෙන්න eBay මේකේ ජීවත් වෙන. ඊට පස්සේ මේකේ හිටිය කියන්නේ අවුරුද්දක් හතර මොකද වෙන්නේ මනුස්සයා? මේ සංස්කරණය කරලා හැමදේම හැබැයි ගිහිල්ලා බලන්න වටිනවා අපයි උනාට. මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා මේක හැදෙන දරුවන්න වෙන දේ. උන් අවුව ජලය වතුර මොකක්වත්ම බෑ. උන් අර අයිස් පෙට්ටි එක තියලා හදලා අර බ්‍රොයිලර් චිකන් හින්නේ දවස් 45ට හදන්නේ. කාලා උන්ට ගෙලින් හිට ගන්න බැරුව ඉන්න. ඒ වගේ තමයි. ඉතින් මේ පටු දර්ශනේ ගිහිල්ලා මුන් ජීවත් වෙලා මොකද්ද ඇති වැඩේ? ඒ වෙනුවට මේ ස්වභාවේ අවුවට වැදතර ඉඳලා ගඟට පැල්ලා නාලා පුවක් ගහක පොල් ගහක නැගලා ඒ ඉන්න ජීවිතය කරන්න කියොත් එහෙම පෝ ඒ රටවල වල මේ මම ගැහුවා මේ ධක්මණක් ගිහිල්ලා මෝඩගමට විසිකරන ලෑලි වලින් ඒ ලෑලි දෙකක් අතර අඟලක පරතරයක් තිබ්බා. ආගිටෙක් කෙනෙක් ගෝ මේක දැක්කම නඩු දානවා කියලා ස්වාමීන් වහන්සේ. පරතරේ තියෙන්න බැරිලු හැපිලා වැටුනොත් හදපේ ගන්න නඩු හදපේ කාට නඩු. මේක මට්ටම් වෙලා තියෙනවා. මොකද වැටෙන එකයි තල්ල කැඩේ ඌ දනගෙන යන්න එපා. කකුල් දෙක තියන්න සතියට නෙමෙයි රක්මන් කරන්නේ. ඊම බෑ. ඊම බෑ. රටේ. ඊරටේ වහලියත් නැගලික් කම හොරෙක්. ගිය කඩන්න වහලේ කැඩිලා වැටුනොත් ගෙලිමියා ඌට දඩ ගෙවන්න ඕන. ඕල hina වුණාට මේ මං දන්නේ ඕන පිළක් තියනවා අහන්න හොරෙක් නැග්ගොත් වහලෙට. වහලේ පරාලයක් කරලා ඌ වැටිලා නඩු දැම්මොත් ගෙහිමියා වහලේ හදලා තිබුණ නැතුවට දඩ ගෙවන්න ඕන. අයියෝ වැඩන්නේ කතා කරලා ඒ නීතිත් එක්ක. ඉතින් මේ ස්වභාවික වැද්දෙක් හිටියොත් එහෙම කැළේ ජීවත් වෙන එක සම්පූර්ණ නීති විරෝධී. මොකද ඒගොල්ලෝ හදලා තියෙන මේ සංස්කරණය කරපු ලෝකේ ඒ තාලෙටම ඉන්න ඕනේ. නැත්නම් ඉන්ෂුරන්ස් දෙන්නෙත් නැහැ, වෛද්‍ය සේවාවක් දෙන්නෙත් නැහැ, ලෝන් එකක් දෙන්නෙත් නැහැ. අනේ අම්මේ ඉතින් එහෙමනම් කොහොමද සිද්ධාර්ථ කුමාරයා ගිහිගිය අතල්ලා ගියාම ගිහිල්ලා මේ ඇටීරියා කැලේක කොළපත් මේ සිවුරක් කියලා අන බුදිය ගත්තාම බරපතල වැරද්දක් කරලා තියෙන්නේ මේ කාලේ නම්. එහෙම ගිහිගිය අතාරින්න බෑ ආණ්ඩුවට කියන්නේ නැතුව. ඉතින් මේ සංස්කාර කරපු ලෝකේ අපි මේ ජීවත් වෙනකොට එකෙක් අපේ පවුල එකෙක් පැවිදි වුණා. ඌ කැලේට ගියයි කිව්වොත් අපිට හරි අප්සෙට් නේ. එහෙම යන්න බෑ. ඌ මේ නිදහස් අධ්‍යාපන ලැබල තියෙන රට එළියට ගිහලා කඹරන්න ඕනේ. එහෙම නැතුව යන්න බෑ කියලා මට හරියට බැන්නා ඒ කාලේ. උඹට කොහොම ගන්නලා තියෙන නිදහස් අධ්‍යාපනය උඹ ගිහලා තනියම නිවන් දකින්න හදනවා. තොට එන ගහපිය කියන එකමයි කියන්නේ. එහෙම නැත්තම් උඹ ගිහලා ඔළුව නරක් වෙලා තියෙන්නේ මේ මේ සංස්කරණය කරපු නැති කැලියට යනවයි කියන එක. අරණ්‍යගත වෙනවයි කියන එක. රුක්කමූලගත වෙනවයි කියන එක. ශූන්‍යාකාරේ හොඳටම පිස්සු. කැලේ ඉන්න කට්ටිය නගරයට යන්න ඕන. රෙජිස්ටර් වෙන්න ඕනේ. පුද්ගල හැඳුනුම්පතක් ගන්න ඕන. අනන්‍යතාවය හදා ගන්න ඕන. පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. ඩෙන්ටි කාඩ් එකක් තියෙන්න ඕනේ. මොකටද? අපායයක්. ඉතින් මේ සංස්කාර දිහා පොඩ්ඩක් බැලුවොත් මිනිස්සුන්ට මේ නැති දේවල් මේ අවුරුදු 100ක් 200ක් ඇතුළත හදාගෙන අද මේ බ්‍රොයිලර් චිකන් සිස්ටම් එකනේ යන්නේ, බැටරි සිස්ටම් එකට යන්නේ. වර්ග අඩියයි දෙන්නේ හදන්නේ කුක්ලා. ඒ ඝන අඩිය ඇතුළත තමයි හැදෙන්න ඕනේ. ඉතින් ඒක කඩාගෙන යන එකෙක් හිතන්න අරණ්‍ය ගතව, රුක්ක මූල ගතව, ශුන්‍යකර. ඉතින් ඒ මනුස්සයාගේ සම්මාදිට්ඨිය තියෙන්නේ නැත්තම් මේ නගරයේ යාකනිෂන් කරපු කාමරයක් ඇතුළේ ඉඳගෙන ඉන්න ඔය කියන එක්ස්පර්ට්ලා ගාව තියෙන කියලා බලනකොට අයියෝ සෝරි කියලා හිතෙනවා. සොරි කියලා හිතන මේවස ජීවත් වෙනවද නැත්නම් කාගේ දෝ න්‍යාය පත්‍රයකට කඹරනවද කියලා. ඉතින් මේ විදිහට රූප වේදනා සංඥා සංස්කාර විඥාන දෙකේ බලනකොට පේනවා අපි විසින් හදාගත්ත මේ හිරගේකට වෙලා අපි සන්තෝෂෙන් ඉන්න මං ඉන්න ලොකු ගෙදරක කියලා. මහවුලුගේ කියලා කියන්නේ හිරගෙදෙට. ඉතින් ඒකේ තියෙන හැම තරණීරුවක්ම පිටිපිය පියා සූද්ධ කරගෙන ඉන්නවා අපේ ගෙදර. හරි ලොකු එකක් කියලා බලනකොට මේ තමන්ගේම හිත ගෙදර ඉන්නේ. ඒ වෙනුවට මේ එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා ගහක් යට ඉන්න මිනිස්සෙක් හිතන්. මම දැන් මෙතන කියලා අරණ්‍යගත වෙලා ඉන්න කෙනෙක් ගැන හිතන්. මම දැන් මෙතන කියලා ශූන්‍යාකාරක ඉන්නගෙන උයි කෙනෙක් ඒ කෙනාට වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේ ලොවක්. ඒකද සම්මා දිට්ඨිය? එහෙම නැත්නම් ඔය මේගොල්ලෝ ගහලා තියෙන ඉරිදිගේ ගිහිල්ලා අපි මේ දවදපෑයට කඹරණ එකද සම්මාදිට්ඨිය කියලා බැලුවොත් මේ සම්මාදිට්ඨිය ආපු දවසේ
ජීවිතේදී ආ සම්මාදිට්ඨිය ආවක මිච්ඡාදිට්ඨිය නිජ්ජර தත්ත්වයටපත් වෙනවා කියලා බුදුන් වහන්සේ සඳහන් කරා. සම්මාදිට්ඨිය ආවේ නැත්නම් නිජ්ජර මිච්ඡාදිට්ඨිය තමයි අපිට තියෙන එකම ධර්ණ ඒකම රැකගෙන ඉන්නවා. පරම්පරාම් පරවඩ එක දීගෙන ඉන්නවා. නමුත් කොයි වෙලාවක හරි නැසකි පින මෝරලා මිනිසකගේ ප්‍රතිපදා දුණු වෙලා මිනිසකගේ මේ සද්ධා සුත සාකච්ඡා සමත විපස්සනා ජූලේ එනකොට පේනවා යකෝ කාලා තියෙන මඩ ගොඩක ප්‍රමාණය කියලා ඒ සම්මාදිට්ඨි එනකොටම අර තමන් මෙතෙක්කල් කරගෙන ගිය දේවල් ඉවත් ජරාදිරාවට යන හැටි මේ මං කරලා තියෙන්නේ මොකද්ද කියලා තේරෙන හැටි එතෙන්ද යනකම්ම තේරෙන්නේ නැහැ මොකද අපි මෙතෙක්කල් අර මිත්‍යා දෘෂ්ටිනේ කරේ දියාන හැටි ඔටුන්නක් වගේ දාගෙන ජීවන්සර දොස් කියලා වැඩක් නැහැ අනිත් වගේ මේ මිත්‍යා දෘෂ්ටියක් ඔළුවේ තියාගෙන ඒකම කීකියා ඉන්න ලෝකයකට බුදුරජාන්සේ බණ කියන්න කොච්චර පැකිලුණාද කොහොමද කියලා දෙන්නේ මේ මිනිස්සුන් අම්මල දාත්තලා දෙන්නේ ඕකමයි උගන්වන්නෙත් ඕකමයි ආගමෙන් දෙන්නෙත් ඕකමයි උඹට මේ උඹට තනිකර ජීවිතයක් නැහැ උඹට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක නැත්තම් උඹ නිකමෙයි බුදුරජාන්සේ කියනවා ලාභ සත්කාර සම්මාන සිලෝ ඒකාන්ත අපාගාමි මොකක්වත් නැත මේ මම දැන් මෙතන පූර්ණ පිරිච්ච ගති එතන අපි ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ සාසනික සම්පත්තිය. මොකද්ද? මම දැන් මෙතන ඉන්නවා ඒ බව දන්නවා. ඒ සම්මාදීච්ඡ මේ චිත්තක්ෂණ සම්මාදී. ඒකට කියන්නේ මේ ක්ෂණ මාත්‍ර සම්මාදීට. ඒකට කියන්නේ තදංග සම්මාදීත්‍ය. එක චිත්තක්ෂණයක් විදිහට මනුස්සයාට. කොයි වෙලාවක හරි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම හොඳට දන්නවා සතියෙන් මම සුවසේ වාඩි වෙලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ තියෙන පිරිච්ච ගතිය. ඒ වෙලාවේ තියෙන ක්ෂණ සම්පත්තිය. ඒ වෙලාවේ තියෙන මේ manussකම තීරිච්ච කෙනෙකුට තියෙනවා අනේ මේ manussෙක් වෙන්න අපි මේ උපේන දේවල්. ඒ හැම එකකදී වෙන්නේ අර මම දැන් මෙතන කියන සරල භාවය නැති වෙලා අහිංසකම නැති වෙලා මට manussෙක් වෙන්න නම් මට ලාභ තියෙන්න ඕන සත්කාර තියෙන්න ඕන සම්මාන තියෙන්න ඕන ශිලෝක තියෙන්න ඕන අරක තියෙන්න ඕන මේක තියෙන්න ඕන කියලා මේ කොහෙදෝ ලයිස්තුවක් ඔලුවට දාලා. එහෙව් මුළු ලෝකයක් තියෙද්දී සර්වඥාන්සේ මේ තනි වචනය ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා යදිතං චත්තාරෝ සතිපට්ඨානා මානමේ සතිපට්ඨාන තමයි ඒකායන මාර්ගේ ওই සතිපට්ඨාන වල ලාභ සත්කාර සම්මාන සිලෝක මොකක්වත් ඕනේ කරන්නේ අපිට දැන් නහයට තියෙනවා අස්පනා පිට තියෙනවා ඒක චිත්තක්ෂණයට විඳපක් ඒක චිත්තක්ෂණයකට විඳපක් විඳලා බලපන් ඔය ඒ චිත්තක්ෂණේ තියෙන රසී ගාන පිරිමකමක් තියෙනවද කියලා ওই චිත්තක්ෂණේ තියෙන රසයේ වැඩි මහල් බාල කියලා වෙනසක් තියෙනවද කියලා? ওই චිත්තක්ෂණේ උගත් නුගත් වෙනසක් තියෙනවද කියලා? ওই චිත්තක්ෂණේ ලාභ සත්කාර සම්මාන සිලෝක ඕනේද කියලා? ඕක උඹට ජම්ම දාය ආදයක් නෙවෙයිද? ආන ඕක දිනු කරන්න ඕන නම් ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. එතකොට අර මෙතෙක් කරලා අපි තාටමු හැම දෙයක්ම ඒකට බාධායි. දැන් ගායෙන් ඇටි ඇහුවොත් තමයි හිතන් දාන්නත් තියෙනවා. සවස දවසට කිපයි කිය භාවනා කරන්න ඕනේ කියලා. එකනේ පැය කීයක් කක්ක වුණේද කියලා අහන්නේ. කිව්වොත් එහෙනම් මම පැයක් භාවනා කරනවා. ඒ පැය 23ක් කක්ක තියෙන්න ඕනේ පැයක් භාවනා කරනවා. එචි මං කියනවා දවසට පැය 24කොත් විනාඩි 30ක් භාවනා කරන්න. පැය 24ත් මදි. මුදි තරම් මේ සම්මාදීට්ඨියට වෙලා දෙනවා මිසක් අර ඒක චිත්තක්ෂණයක මේ සතිමත් මොහොත එහෙම නැත්නම් මම දැන් මෙතන මොහොත කියන එක අපිට ඔප්පු කරන්න වෙලා. අපිට මේ පිටින් පෙරක දూరుව දාන්න වෙලා ඒක ඔප්පු කරන්න. මුදේ තරම් අපිට මේ අනම්මනම් වැඩ ලොකු වෙලා. කොයි වෙලාවක හරි. ඒක එහෙම තමයි. මේන්නේ කොයි වෙලාවක හරි මිනිස්සයා මේ සම්මාදිට්ඨි පැත්තෙන් බැලුවොත් මෙතෙක් අපි රැක් කරගෙන ආපු මේ මිච්ඡාදිට්ඨි පාටු දැක්ම ජරා ජීන තත්ත්වෙටපත් වෙනවා. අයියෝ මෙහෙමත් මෝඩකමක් කියලා. හැබැයි ලැජ්ජ හිතෙන්නේ නැහැ. ඇති අන්දම් මේ වෙලාවෙවත් මේක තේරුම් ගත්තා කියලා ලොකු සතුටක් ඇති වෙනවා. මොකද ඒ දෘෂ්ටි වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. අන්නේ දෘෂ්ටි වෙනස කොයි වෙලාවෙ කාට කොහම වෙයිද කියලා කියන්න බෑ. අපි කියනකොට නම් කියන්නේ සීල සමාධි ප්‍රඥා පිළිවෙලක් තමයි. කියනකොට නම් කියන්නේ ඉස්සලාම නාම රූප පරිච්ඡේ ඥාන ඊගාට පච්චේ පරිග්ගහ ඥාන ඊගාට සම්මස්ත ඥාන කියලා ඥාන පෙළක් තියෙනවා. නම් වෙච්ච කෙනෙක්ගෙන් අහන්න ඒක සිද්ධ වෙන්නේ මහා අමුතුම තාලයකට. ඒ නිසා අපි අර ඥාන පෙළ බලාගෙන වැඩ කරගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි
අනුපූර්ව සික්කාවේ අනුපුප්ප කිරියාවේ ප්‍රතිපදාවේ යනකොට නම් අවබෝධය කියන මිච්ඡා දිට්ඨි ඉඳලා සම්මා දිට්ඨි වලට මාරු වෙන තැන හිතා ගන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි අද කමඨාන් සුද්ධ කරනකොට දැනගත්තා. දැනගන්න උත්සාහ කරා මම දැනගත්තත් නැද්ද කියලා. මේ භාවනා කර කර එනකොට ඉන්නකොට ඇඟේ අතර මෙතන කුක් කැක්කුම් පිපුරුම් කූපි දුවනවා බෙල්ල රිදෙනවා කකියනවා පුපුරනවා තෙමෙනවා වගේ දැනෙන එක මල්ල අරියාදුවක් කියලා නේ අපි හිතන්නේ. කවදා හරි ඒව මොනවත් නැතුව නිකන් මේ high level road එකේ intercooler එකේ නැගලා නිවන් යන්න පුළුවන් වෙනකන් බලන් ඉන්නවනේ අපි. නමුත් කවදා හරි තේරුම් ගත්තොත් මේ කක්කුම් පුපුරුන් දැනෙන්නේ සතිය නිසා. ඕක වැරද්දක් නෙවෙයි, ඕක උත්තරයක් ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඒ මෙතෙක්කල් මිත්‍යා වශයෙන් බලපු ඒ දේක දිහා සම්‍යක් විදිහට බලන්න ගියාට පස්සේ ඒ මනුස්සගේ පෞරුෂත්ව වෙනස නැහැ බලන්න. මනුස්සගේ රුචි අරුචිකම් වෙනස නැහැ බලන්න. ඒ මනුස්සයා මෙතෙක් සංසාර ගිනවපු ආශය අනුශය ධර්ම වෙනස නැහැ බලන්න. ඇබ්බැහි වෙනස නැහැ බලන්න. තමන්ගෙම ඔළුවේ දාගෙන තිබුණ මේ හරුපේ වෙනස්ස බලන්න හද නැහැ බලන්න. ඒකට කටුකුරු දිසාන් කියන්නේ ජීවිත පරිවර්තනයක් බලාපොරොත්තු වෙන භාවනා කරන එකනට ඒක ළඟ කණ ගාව තියෙන. හැබැයි ජීවිතේ වෙනස් වෙනවට කැමති නැති කෙනා මේ භාවනාව කියලා කියන්නේ තවත් උපාධියක් කරගන්න කෙනා, තවත් ලාභයක් කරගන්න එක, තත්කාරය සම්මානයක් කරගන්න එකට පේන්නේම භාවනා කරනකොට හුලං හමනවා, මැක්ස් වහනවා, වැස්ස වහිනවා, පුපුරු ගහනවා. අයියෝ කවදද මේව නැතුව භාවනා කරගන්න හම්බෙන්නේ කියලා දුක්ඛ සත්‍යයට යන්න හදනවා දුක නැතුව. මේ භාවනා කරන පෙන්නේ මතුවලා එන දුක්ඛ සත්‍යයට අපි කියනවා මට වතුර ටිකක් හොයලා දෙන්න තෙත ගතිය නැති එක. හැමදැනම ඇවිදිනවා වතුර හොයන්නේ තෙත ගතිය නැති එක. මෙතන කවුරුහක්වත් ඉන්නවද භාවනා කරනකොට දුක වැඩි වෙච්ච නැති කෙනෙක්? භාවනකට අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මේගොල්ලෝ හිතනවා මේකේ සතිය නැති සමයක උනේ, මට සුතම ඥාන නැති සමයක උනේ, ශ්‍රද්ධාව නැති සමයක උනේ, සාකච්ඡාව නැති වුණා මේක උනේ, සමාධිය නැති සමයක උනේ, ප්‍රඥාව නැති උනේ කියලා අර අනුග්‍රහිත ධර්ම වලට මුගකට අදි හේතු වලගෙන අනේ බලන්න මම ඔය කාල කණ්ණික් මේ භාවනා කරනකොට මේ හැම පුපුරු ගන්නවා. භාවනා කරන එක පැත්ත සීතල වෙන එක පැත්ත රත් වෙනවා. මේ භාවනා කරනකොට බෙල්ල අමාරුවක් තියෙනවා. භාවනා කරනකොට ඔළුව රිදෙනවා. මේ මං කියන ඇත්තටම ඔළුව රිදෙන එක හොඳයි. මොකද ඔළුව ඇතුලේ මොනවද තියෙන්නේ පැය රිදෙන්න හිස් නැහනේ. කොච්චර සතුටු වෙන්න ඕනද? ඔළුව ගොම නෙමෙයි තියෙන්නේ. ඇතුලේ මොළය තියෙනවා. තියනවනේ රිදෙනවා. ආන්නේ විතර මේ මිත්‍යා වශයෙන් බලපුදී. එහෙනම් ප්‍රශ්නයක් වශයෙන් බලපුදී උත්තරයක් වශයෙන් බලන්න. බාධකයක් වශයෙන් බලපුදී සාධකයක් විදිහට බලන්න. අන්නේ විප්ලවීය චින්තනය එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී චින්තනය අතින් අපි ඔක්කොම සමානයි. ඒ කාටවත් මේ අලුතෙන් දෙන්න තියෙන එකක් නෙවෙයි. නමුත් අපි ඒ තරම් සම්ප්‍රදායන කුලයි. ඒ තරම් අපි සදාචාරවාදී. අර රටාවෙන් එළියට යන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා අපිට පේන්නේ පරණ පුරුදු මුස්පේන්තු බැල්මම තමයි. ඒකටම තමයි මේ අධ්‍යාපනයත් බැඳගෙන අරගෙන යන්නේ. නමුත් ඔක්කොම මොකක්වත් නැතුව මේක දෙයක් අර විප්ලවීය චින්තනය එහෙම නැත්නම් ජීවිත වෙනස් කරන චින්තනය ඇති වෙන පිරිස ඉන්නවා. එහෙම වුණාට පස්සේ ජීවිතේ දිහා ඉස්සර බලපු විදිහ නෙමෙයි බලන්නේ. එන කෙනා නෙවෙයි යන්නේ. ඉතින් මේක එක පරියන්කයක් ඇතුළත වෙන්න පුළුවන්. ඒක සඳහා තියෙන ಗುಣ ටික ඒක සඳහා තමයි එන ඔක්කොම බාරගන්න මේ දේ නොවිය යුතුයි කියලා ගත්තොත් ඉතින් එතන ඉඳලා ආතතියයි අසහනයයි. ඒ වගේම ඇයි කියලා ප්‍රශ්නේ අහන්න එපා. ඒක මාරාන්තික ප්‍රශ්නයක් වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. ඇයි නෙවෙයි මං කොහොමද ඒකට හැඩ ගැහෙන්නේ කියන ප්‍රශ්නේ අහන්න. ඒ හැඩ ගැහෙන්න ඕන තරම් ක්‍රම සාවිදි තියෙනවා. ඒ සඳහා අපි ළඟ එකාකාර සමාකාර භව විභවයක් තියෙනවා. පොටෙන්ෂල් එකක් තියෙනවා. පොසිබිලිටි එකක් හැකියාවක් තියෙනවා. ඒක එළියට එන්නේ ඔව් දැන් මේ ප්‍රශ්නයක් ආවා දැන් ඒකට මම හැඩ ගැහින්නේ කොහොමද හැඩ ගැහිච්චි සතිය පාත්තන්නේ කොහොමද හැඩ ගැහිලා ආරම්භනේ පහිත පාත්තන්නේ කොහොමද කියලා බලුවොත් ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා එන්නේ විතර මේ වෙනස් වෙන අරමුණත් එක්ක හප්ප ගන්න නැතුව සතිය ධාරාව පවත්වන එක මූල කර්මස්ථානයේ පවත්වන එක දී යටින් ගින්දර ගෙනියන වගේ වැඩක් තනි කෝච්චි පීල්ල ඇවිදිනා වගේ වැඩක් කඹේ ඇවිදිනා වගේ වැඩක්
එහෙම බැරි නම් ඔය ත්‍රී විලර් කාර්ය යන හැටි දැකලා තියෙනවද පාරේ? එින්දම මේින්දම අර්මිනිය බලනකොට ඌ ගිහින් ඉවරයි. ඔය නීති පීති මොකක්වත් නැත්තේ නෑ. ඒක නිසාද අඩු ආන ත්‍රී විලර් එකක ඉගෙනයි ගන්න කො ඉගෙන ගන්න ඩ්‍රයිවිං ඉගෙන ගන්න ඔච්චරයි බාවනවා කියන්නේ. ඌ නීති දානකොට ඌ ගිහින් ඉවරයි. අපි එහෙම නෑ. අපි අර බර වාහනේ ඉරවන වගේ අපිට කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මේ හැම උන බාධකයක් මොකක් ආවත් මට මේක සාධකයක් කරගන්න බැරිද කියලා. පැමිණි දුක් පැරිදායි කියලා සිංහලයේ තියෙන විදිහට ගන්න පටන් අරගත්තොත් ඒක භාවනාවෙන්ම එන එකක්ද නැද්ද කියලා මට කියන්න බෑ. සමහරුගේ සහජ ගතියක් තියෙනවා කොයි දේත් වෙන පැත්තකින් බලන ගතිය. ඒ අතින් අන්තිම ශ්‍රේෂ්ඨය තමයි සර්වජන් වහන්සේ. ඒක සර්වජන් වහන්සේ අපිට දායාද කරලා තියෙනවා. මානවයට දායාදයක් දීලා තියෙනවා. බුයි දීලා තියෙන රාමු ඇතු ඉඳලා මැට්ටෙක් වෙන්න එපා. අසප්පුරුෂෙක් වෙන්න එපා. අසත් ධර්මේ ඛණ්ඩ එපා. ඔක පුළුල් විදියට බලපන්. ආනේ පුළුල් විදියට බලන්න ගියොත් අපි මෙතෙක් කල් කරපු ඒ පාටු දර්ශනේ එහෙම නැත්නම් දෘෂ්ටි ප්‍රතිං 77 විතර වගේ ඉතින් ධම්මික ආමරෝ මතක් කරලා කිව්වා සතියේ කිසිම තීරමක් බේරමක් නැතුව හැමදේම පිළිගන්න ගතිය. ඒකට හැඩ ගැහෙන ඕන ගතිය මිසක් ඇයි කියලා අහන්න නැති ගතිය. කොයි දේත් වෙනස් වෙනවා කියන ගතියට ලෑස්ති වෙලා යන එක සම්මාදිකි. ඒක සතියේ තියෙන මූලික ලක්ෂණ එකක්. ඒක ඇත්තටම ත්‍රිපිටකයේ සතිය හඳුනා තියෙන ක්‍රමයට වැඩිය බටහිර මිනිස්සු සතිය හඳුනා ගැනීමේදී සතියේ දීලා තියෙන අන්නේ ප්‍රායෝගික අර්ථ වගේ. ඉතින් ඒ ටික තමයි මට ලැබුණ ලාභේ ඒ කාලේ. දොන්ඩවසි මං ඒ ස්වාමීන් වහන්සේන් ඇහුවා දැන් උපපති බුද්ධ ආගමේනේ අම්මා බුද්ධ ආගමේ අපච්චි බුද්ධ ආගමේ උපනිසාතිකේ බුද්ධ ආගම. ඊට පස්සේ මම මොකද්ද සම්මාදිට? ඊට පස්සේ කිව්වා තියෙන හැම දිට්ඨියක්ම මිච්ඡාදිට්ඨිය. දිට්ඨියක් නැතිකම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් බුදුජානක කියනවා දිට්ඨින්ච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන්නහි ජාතු අබ්බදීයම් පුනරේතිති. කිසිම දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව දිට්ඨින්ච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්න. මොකද්ද දස්සනේ? සම්මා දෘෂ්ටිය. ඒ මනසට මේ ඕනම වෙලාවක මෙතෙක් කල වැරදි කියපු දේවල් දිහා පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා මේක තියා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ආනේ දේ වෙච්ච දවසේ වෙන්න ඉස්සල මනසයි පස්සේ මනසයි අතර ලොකු වෙනසක් ඇති වෙනවා. එතකොට යාට මෙතෙක් කල තිබුණු පටු දෘෂ්ටිය ඉබේම ජජ්ජර තත්ත්වයකට නිජ්ජර තත්ත්වයකටපත් වෙනවා. ඊට පස්සේ මනස හිතනවා මේක කිට්ටුවක් දෙන්න කියලා දෙන්න. අනේ කරුණාකර ලොඹේ දාගෙන ඉඳ සංග්ලාස් දෙක ගලවපන්. ගල ඇස් දෙකෙන් බලපන්. සංග්ලාස් දෙකෙන් බලපුවම හැම වෙලාවෙම වහින්න වගේ පේන්න තියෙන්නේ. ඒක මේ වැස්ස නිසා නෙවෙයි. බොයි දාගෙන තියෙන කණ්ණාඩි දෙක නිසා. ඔව් ගලවල දාපන්. සාමාන්‍ය විදිහට බලපන්. තුංගෝ දෙනෙක් කියනවා නිවන් ලැබී උනත් කමන සංග්ලාස් දෙක හොරයි. වී එක දෙන්න. මේ නැති සංග්ලාස් දෙක දාන බලන්න හිටම ඇති හැම වෙලාවෙම අන්ධකාරය තමයි තියෙන්නේ උට. බුදුරජාණන් ශ්‍රීනි සල්ලක්ෂය කියලා කියන ඇහිසුද කපල පෙන්නන ඕක අයින් කරපන් මේක දැන් බලන්න පුළුවන් යම් වෙලාවක යාගේ ඒ දෘෂ්ටිය පිළිබඳව වෙන දෘෂ්ටි කෝණයකින් වෙන පැත්තකින් බලන්න පුළුවන් ගතිය ආපු ගමන් ඒක එන්නේ මේ 100ක් එන්නේ නැහැ ටික මාරු වෙලා ඒගේ සංකල්පවල අදහස්වල පැහැදිලි වෙනසක් ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටිය තියෙන තාක් එන ඔක්කොම සංකල්ප මිත්‍යා සංකල්ප. එනිසා බටහිරේ 100% මිත්‍යා දෘෂ්ටි. එනිසා බටහිරින් එන සියල්ල මිත්‍යා සංකල්ප. ඊටත් වැඩි අපිට එහෙන ගහනවා මෙච්චර කල් තිබිච්ච දේශීය ක්‍රමේ අතහැරපු එක. ඒක ඇවිල්ලා තියෙන සම්පූර්ණ බෞද්ධ ක්‍රමයකට ඇවිල්ලා තියෙන ක්‍රමයකට. මේ බටහිරයක් ගෙනත් දාලා ඊටත් වැඩි සාප වෙනවා අපේ දරුවෝ ඒකට එලි කරන එකට. මේ බටහිර දෙයට එලි කරන්න ගියා. ඉතින් උන්ද මේ අවවර නැති එකට මොනවද අපි පෙන්වන්නේ? එසේ මිච්ඡා දිට්ඨිකින් පටන් ගත්ත දේ බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා තිත්ත ලැබු ඇටයක් හිටවපම් පොළවේ කරවිල ඇටයක් හිටවපම් පොළවේ පොළවේ සාරේ පෘථිවි සාරේ උරාගෙන හදන හරියක් හදන්නේ තිත්ත දේවල් තිත්ත ලැබු ඇටයකින් කරවිල ඇටයකින් අපිට මිහිරි ඵලයක් ලබා බලාපොරොත්තු වෙන්න බෑ අඹ ඇටයක් හිටවපම් පොළවේ රමුටන් ඇට හිටවෙක ලබා ගන්න පොළොව සාරය හදන්නේ මිහිරි ඵලයක් එයිසම මේ තිත්ත ලැබු ඇටයක් හොය ඵල කරලා අපිට මිහිරි සපලයක් ලබන්න බෑ මිහිරි ඇටයක් බලා කරවට පස්සේ තිත්ත දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් ඒක වෙනස් කරන්නේ නැතුව අපි පෘථිවිසාරේ වෙනස් කරාට මොන කෘෂිකර්ම ක්‍රම කරත් හිතවන ඇටි සම්මා දිට්ඨිය හරි නැත්තම්
අපි අර තාම තියුණ පටි දෘෂ්ටි යනවා නිසා රූපය දියා ආනපාන දියා ඒකම නැවත නැවත බලන්න ඔය පෙන්නපු එක නැවත සැරයක් බලන්න වේදනාව දිහා ඒකම නැවත සැරයක් බලන්න පෙන්නපු එක ආයසරයක් බලන්න බලනකොට යතරතර ඒ රූපේ වෙනස් වෙන්නේ නැහැටි වේදනාව වෙනස් ඇති යනු අපේ එක්කෙරේ තියෙන අර්ථකතනේ වෙනස් වෙන හැටි බැලුවොත් පුදුම හිතෙන විදියට ඒකේ Java කැවෙන ගතියක් තියෙනවා. ඒකෝට තේරෙනවා අපිට මේ තිබුණු මතේම තිබුණු සාම්‍ය දෘෂ්ටියේම තිබුණු සංකල්පෙම ඉන්න ඕනේ. අලුත් වෙන්න පුළුවන් අලුත් වීම සඳහා අස්පනා අපිට බලන රූපේ බලානින්දති වෙනස් වෙන හැටි. බලන වේදනා බලානින්දති වෙනස් වෙන හැටි. ඒකට දාන නංගම් මෙනෙහි කිරීම සංඥා සංඥානුව හඳුනා ගැනීම බලානින්දති වෙනස් වෙන හැටි. ඉවාවේ වෙන සංස්කරණය කරන්න හදන හැටි බලානින්දති වෙනස් වෙන හැටි. ඒ අනුව විඥාණය මේ මම නොවේ කියලා දඟලන දැඟලිල්ල සීමා මරියාදාවල් නැතුව යන හැටි දිහා බලහිනකොට පේනවා අපිට අවශ්‍ය නම් ඒ ජීවිත පරිවර්තන ඇති කර ගන්න පුළුවන්. එතකොට අපේ සංකල්පවල කාම ව්‍යාපාද විහිංසාවයෙන් පෙලිච්ච මේ හිත නික්කම්ම සංකල්පෙට යන නික්මීමකට යන අව්‍යාපාද ව්‍යාපාද වෙනවට තරහ නැති ඒ කාම ව්‍යාපාද අවිහිංසාව වෙනවට විහිංසාව නැති අවිහිංසාව වෙන්න පටන් ගත්තම මනුස්සයා ස්වභාවයෙන් හරිම කරුණාවන්ත සතෙක් ස්වභාවයෙන් හිංසනේ නෑ මනුස්සයාගා ස්වභාවයෙන් අබිනිෂ්ක්‍මණයේ සහිතයි ඒ කියන්නේ ප්‍රයෝජනසකල පාවිච්චි කරපස්සෙ අතහැරලා යන මනුස්සයල ඇස්ති මේ මිච්ඡර වස්තු බෝධලයට එකතු වෙලා වස්තුව මේ විසමාකාරව පැතිරලා තියෙන්නේ අපිට කවුරුරි ජාපු මිත්‍යා දෘෂ්ටියක් නිසා මිත්‍යා සංකල්ප නිසා අපි නිකමට හිතනද මෙතෙන් ආවට පස්සේ පොඩි පොඩි ඉඳගෙන කවුරු හරි තඹල බතක් නක් දෙනවා අපි තැටිආරම් පොලිමේ ගිහිල්ලා කොයි එකත් එකයි ගෑනිත් එකයි පිරිමියත් එකයි ලොක්කත් එකයි පොඩ්ඩත් එකයි අර කැරගෙන කනකොට තියෙන සොමිය මං කියන්නේ මම කියනවා මේ ආතතිය ආතල් එකක් වෙනවා එතකොට ගෙදර දින උයන කන්න ගියාම මේ අරකට මේ දාන්නේ අනම් මන හින ආතතියක් නෙමෙයි මේ බුල් ආතල් තැටි අරන් ගියා කවුරු හරි මොනවද යව සූපත් වේවා කිව්වා කියලා කෑවා ඉවරයි මේ ඕකට නෙමෙයි නටන්නේ මේ බඩ විතර රකගන්න නෙමෙයි නටන්නේ පැය 18ක් විතර ඕවර් ටයිම් කරගෙන රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා ඉඩම් බූදල් විකුණගෙන අනේ තැටි අරන් ගිහලා පොලිමේ ගිහලා කාපියක්කෝ ඒකිට කියන්නේ බුද්ධ භෝගේ කියලා කවුරුරි හදලා දෙන භෝජනේ දෙනකොට කොච්චර ලිංගතුකමක් වෙනවද කියලා හිතන්න. අපි දෙනකොටත් වෙනවා. ඉහි වැඩිර ටිකක් වැඩි අප්පා ජොලිය කනකොට. දානේ දෙනවට වැඩිය එන ජොලියක් තියනවා දානේ කනකොට. මේ ටිකවත් මේ කියන්න තේරෙන්නේ නැහැ. ධායකෝ හරි කැමති දානේ දෙන්න. කාලා භාවනා කරපන් කිව්වොත් බෑනේ ස්වාමීන් වහන්සේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවනේ මාත්‍ය රට ගිහිල්ලා එන්න තියෙනවනේ කියලා. දානේ දෙන්න නම් ඕනෙම වෙලාවක එනවා. දානි කාපියව් කාල භාවනා කරපියව් කිව්වම මං කියන්නේ මේක මේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි විස්තර කරන්න පොඩි සරල උදාසනය පොදු ආකල්පයට ගියාම අපිට කොච්චර සාන්තියක් තියෙනවද බලන්න අපි එක පවුලේ වගේ ඉඳගෙන ඉන්න පුළුවන් ඒකට ඇති වෙන මේ සාමේ අබිනිෂ්ක්‍මණය අවිහිංසාව අව්‍යාපාදී අපි ඔක්කොම එක බත්තරිය වත්කන කට්ටිය මේ தත්ති තමයි අපි සාංගික කියන වචනේ බුදුජානන්සේ අපට දීලා තියෙන්නේ. කොච්චර වරද්දගත්තද කියනවනම් මිනිස්සයා 1938 ඉඳලා 48 දක්වා කාලේ මේක තමයි සමාජවාදී කියලා කොමියුනිස්ට් ආගම වැළඳගත්තා. වැඩියෙන්ම වැළඳගත්තේ සංඝයා. මේ සාංගිකයි කියලා මේ සම සමාජයක් අරගෙන මේකට ගින්න ගත්ත කොච්චර කල් ගියාද මේගොල්ලන්ට කාල් මාක්ස්ට වැරදිලා තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ දවසට කියනවා යුනිවර්සිටි එකට ගියාට පස්සේ කොමියුනිස්ට් කාරයක් උනේ නැත්නම් ඒක මැට්ටා කියලා. ඒ දැහැම කට්ටිය ඔක්කොම කොමියුනිස්ට් තමයි යුනිවර්සිටි ගියා. 20 40 කොමියුනිස්ට් කාර නැයක අමුම මැට්ටේ. උඩ තාම තේරෙන්නේ නැත්නම් මේක පචයක් කියලා. මේ සරුවචනන්තේ දේශනා කරන මේ සාංගිකයි මේ කොමියුනිස්ට් සම සමාජය කියන්නේ දෙකක්. ඒ වගේ දෙයක් තීරුම් අරගන්න අපිට අවුරුදු කීයක් පරිශන කරන්න. ඒ මොකද අර වැරදි දේ පොවනවා අපට. පොවන්නේ හේතුව මොකද හරි දෙයක් ඇතුලේ නැහැ. සතියක් ඇතුලේ නැහැ. වර්තමාන මොහොතේ හිතේ නැහැ. හිත තපැත්තේ හේතුව අරමුණ අපි දන්නේ නැහැ. ඒකෝට ඉතින් අර
මේ নানা ආකාර වල්පැල හැදෙනවන හේන කොටලි වෙලා පිග භෝග පැල දැම්මේ නැත්තම් ගොඩක් තනකොළ හැදෙනවා. භෝග පැල දැම්මත් හැදෙනවා. ඊට පස්සේ භෝග පැලේ තියෙන තනකොළ අයින් කරපම් භෝග පැලේ වැවෙනවානේ. අපි නිසා ඒක දාහන්න ඕනේ සම්මාදිට්ඨිය ඇතිවීමට අවශ්‍ය කරන්නා වූ සතිය වර්තමාන මොහොත එන්න මේ ඉබේ හම්බෙන හුස්ම එතන මේ ඇවිදිනකොට තියෙන පොළවේ පය තියෙන ගතිය නානකොට කනකොට බොනකොට යනකොට එනකොට තමයි වැටහෙනදී ආහනේකට ගියානම් කවදා හෝ මේ මිච්ඡාදිත්‍ය තල්ලු කරගෙන සම්මාදිත්‍ය නැගිටිනකොට මිච්ඡාදිත්‍ය නිජ්ජර தත්ත්වයටපත් වෙනවා ජජ්ජර தත්ත්වයටපත් වෙනවා ඒක මේ කවුරුත් ගෙනත් දෙයි ධර්මබලධාරී දිව්‍යඥාන්තේ ගෙනත් දෙයි එතන මෛත්‍රී බුද්ධ සාසනේ හම්බෙයි කියලා ඔය ලේසියට පහසුරත් කරාට කරන්න තියෙන මේ වර්තමාන මොහොතේ තමයි ඒ නිසා මේ මිච්ඡාදිත්‍ය තිබුණොත් මිච්ඡා සංකල්පෙල් දානෝ බලක් ගන්න බෑ කරවිල ගහක පිට හම්බ වෙනවා වගේ ඒ නිසා අපි පුළුවන් ප්‍රමාණය චිත්තක්ෂණ මාත්‍රේ පුළුවන්තරම් ඒ සම්මාදිට්ඨියට හේතු වෙන්නා වූ සම්මාදිට්ඨියට මඟ දක්වන්නා වූ ඒ සත්‍ය පවත්තන්න පටන් අරගත්තොත් අපිට තියෙන්නේ මේ කටපුංචි බෝතලයකට වතුර කඳුල කඳුල දානවා වගේ දාන දාන වතුර ප්‍රමාණයට සාපේක්ෂව වාතයේ පිට වේ. ඒක වතුරේ ඔබුවට යන්නේ නැහැ. කඳුල කඳුල දාන එකයි. ඒ නිසා හැම චිත්තක්ෂණයකම ලදලද හැම වෙලාවෙම සම්මාදිට්ඨිය නැතත් මේ සම්මාදිට්ඨියට අනුග්‍රහයක් වශයෙන් මේ සතිපට්ඨාන නැත්නම් සතිය පිහිටන වැඩේට ගියොත් අවාසනාව තමයි ඒක ආධුනිකයන්ට තේරෙන්නේ නැහැ මේකෙන් සම්මාදිට්ඨිය හැදෙන හැටි. ඒ නිසා බණකට කියලා දෙන්න ඕක කරනකොට කරගෙන කරගෙන යනකොට එක වෙලාවක් එයි දැන් කල් ගියාට පස්සේ මේක තමයි සම්මාදිට්ඨිය ඇති කිරීමේ ක්‍රමය කියලා ඉතින් ඒක ආධුනිකයට අවශ්‍ය 10කට විතර හිටලා තියෙනවා. ඒ නිසා සෑහෙන ශ්‍රද්ධාවක් ඕනේ මුලදී වෙන්න පුළුවන් බුදුහාමුදුරු බොරු කියන්නේ නැහෙනි කියලා ඒක බාර ගන්න. ඉතින් මේ දවසේ ධර්ම දේශනාවත් එහෙම බාර ගැනීම පිණිස සද්ධාහ වැඩි පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට ඒ පවතින මිච්ඡාදිත්‍ය නිජ්ජර වෙලා සම්මාදිට්ඨිය පහළ වීමට මේ සතිචිත්තක්ෂණේ හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.